මහා සංඝරත්නයට
नमस्कार वेवा अगमति प्रमुख संभावनीय सभावट यहपत् संध्यावाक मेवगे दवसक आयेन्ने अवरुदु सियकिन ए अवरुदु देसिय पेरेन दवस ए हंदा अदवगे अवरुदु सियक दवसक आये इन्ने मने ओब भाग्यवंताई ए 1918 पिपेन मल्लुयने उपत ओब नोदेक्काट 2018 पिपुनु मल्लुयने सियवस ओब दकिन हिंदा इतिन संबुदु पिदुमिन आ गमन पेरेदी पेरदासेम गौतम महानेत्पामुल मेदाद उत्सव अलंकारे बेहतुर मलक्वी पिदेन्नट हिमिसंदुनी कमावे इडहसर सलसन्न दुख निवन मग हमूनु सीलोपेत मा हिमिपाननी हिमि गुणयट मल तमक्व बतिबरवन्न मे सवस उदावे हितट इड कड देन्न मे बुदु हिमि सिरिपा नमदुमट सहा मा हिमि कृतगुण पिदुमट यहपत्मयामयाई जीवितय पौदुक नति पहुराक्वन्न कोट्टे श्री कल्याणी सामग्री धर्म महा संघ सभावे महानायक दूरीन आचार्य अति गौरवार इत्तेपाणिय श्री धम्मालंकार महानायक हिमिपाणन वहंस मे जन मंडल देन पंसिल ही पवत्ता आरंभ गाता सज्जायनेन शांतियद पतन्न पंचशीले समादन्वीम संदहा सियलु दिनाम गी पिन्वतुं नमस्कार कियंट भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयं पि बुद्धं शरणं गच्छामि
गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पाणातिपाता वीरमणी शिक्षापदं समादयामि अदिन्नादानावीरमणी शिक्षापदं समादयामि कामेषु मिथ्याचारावीरमणी शिक्षापदं समादयामि मुसावादावीरमणी शिक्षापदं समादयामि सुरामेरय मज्जपमादट्ठानावीरमणी शिक्षापदं समादयामि සිටියොත් හොඳයි ආරභත නික්කමත යුංජත බුද්ධ සාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරංවකුන්ජරු යෝ ඉමස්මින් ධම්ම විනයේ අපමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්ස සතිති සිය වසක පෙළහරක නවීන පරිච්ඡේදය ආනන්ද මහනාහිමි නමින් ලියවෙමින් පවතී. එය 1918 සේම 2018 දීට සමාජීය අභියෝගයක්මය. මල් උයනක උයන්පල්ලා පැල හිටවන හැටිද, පල ලබන හැටිද, රුක් රකින හැටිද සැබවින්ම දනීය. එලෙසම පලිබෝධ නසන හැටිද, වල් නෙලන හැටිද, පොහොර යොදන හැටිද යහමින්ම දනීය.
උයන මනුසත්වත්තේ ආනන්දමා හිමිපාණෝද ඒ සත්කාර ප්‍රාමාණිකවම දන්නාහ. එනිසා අරමට විසිතුරු මල් උයනක් වන් වජිරාරාම දහම් පාසලෙහි පිපෙන නෙක මල් පාට කරන හැටිද හැඩ කරන හැටිද සුවඳ කරන හැටිද පිදුමට නෙලන හැටිද උන්වහන්සේ අත්ඇඹුලසේම දනිත්මය. පරම පූජනීය පැලෑනේ මහනාහිමිගේ උරුමයද මඩිහේ මහනාහිමිගේ විදකුමද එකම කසාවතක රූපමාන අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක අතිකරුතර තිරිකුණාමලේ ආනන්ද මාහිමිපාණනි ඔබ වහන්සේගේ වජ්‍ර ආරාමයේ දහම් පාසල් අභිමන් සියවස ආදරයෙන් විඳීමට මෙහි සපමෙනි පැවිදි ගිහි ප්‍රේක්ෂකාකාරය දැන් මාහිමිගේ සුසර ආනන්ද හඬට සංවර යාමයයි. මුලාසනාසීන ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ඉදිරිය හබවන අගමහා පඬිත් අතිපූජනීය අවසරයි අපේ කොටුගඩ ධම්මාවාසාභිදාන මහානායක මාහිමිපාණන් වහන්සේ එවැගේම කෝට්ටේ කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උතුම් මහානායක පදවිය හොබවන ආචාර්ය අතිපූජනීය අවසරය අපේ ඉතිහාපාන ධම්මාලංකාරාභිධාන අපේ මහානායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ හිටපු සභාපති මහානායක ස්වාමීන් වහන්සේ වන මහෝපාධ්‍යාය අතිපූජනීය අපේ දුරම්පාල චන්දසිරි මහානායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම අමරපුර සද්ධම්ම යුත්තික මහානිකායේ මහානායක ධුරීණ අපේ අතිපූජනීය නාකුළුගමේ පේමතිලක මහානායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම විද්‍යෝදය පරිවේනාධීශවර ගාලු බස්නාහිර දෙපළාතේ ප්‍රධාන සංඝ නායක දර්ශනපති අපේ බලංගොඩ සෝභිත නායක මාහිමියන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ධුරය හොබවන ආචාර්ය අතිපූජනීය අපේ ඕමල්පේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලයේ සභාපති ධුරය හොබවන අපේ අතිගරු දිව්‍යාඝා යසස්සබිදාන නායක මාහිමියන් වහන්සේ ඇතුළු කොට ඇති සම්පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ගරු අගමැතිතුමනි පින්වත් මැති ඇමැතිවරුනි ඒ වගේම අනිකුත් ආරාධිත පින්වතුනි අපේ දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ඒ වගේම මව්පියන් ඇතුළු කොට ඇති දරුවෙනි අද අපේ ශ්‍රී වජිරාරාම දහම් පාසල සියවස් සමරු ජයන්තිය සිහිපත් කරන්නේ එය සමාප්ති අර්ථයෙන් නෙවෙයි එය නව සියවසක ආරම්භයක් හැටියටයි අපි මේ කටයුත්ත මුළු පුරන්නේ සියවසක් ආරම්භිලා දෙවෙනි සියවසට පාතබන මේ අවස්ථාවේදී අපි ඒ පැරණි ආර පැරණි සම්ප්‍රදාය පැරණි ගමන් මගත් එක්ක අපි නව ජීවනයක් ලබා ගනිමින් ඉදිරියට යන්නට මේ සම්බුද්ධ ශාසනයට රටට දැයට බෞද්ධ අධ්‍යාපනයට මෙහි කරන්නටයි මේ අවස්ථාව ලබා ගන්නේ ඒ සඳහා මෙහි වැඩම කළා වූ අපේ අතිපූජනීය උත්තරීතර මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන කොට ඇති සම්පූජනීය මහා සංඝරත්නය මම මේ වෙලාවේදී ඉතාම ගෞරවාදර භක්තියෙන් නමස්කාර පෙරටුව පිළිගන්න කැමැතියි. ඒ වගේම මෙම සමරු උළෙල විචිත්‍රවත් කිරීම සඳහා
ලකුණේ කමකින් පෙමිනිය වූ අපේ අග්‍රාමාත්‍යතුමන් ඒ වගේම බුද්ධ ශාසන ඇමතිතුමන් අපේ චම්පි පාර්ලි චම්පි කරනව කැමතිතුමන් ඒ වගේම මලික් සමර වික්‍රම ඇමතිතුමන් අපේ ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇමතිතුමා ඒ වගේම අපේ හිටපු ඇමතිවරුන් අපේ ලක්ෂ්මන් යප්පා ඇමතිතුමා අලගීවන ඇමතිතුමා අතුළු කොට ඇති උගාක් සිටනා මෙතන නගර ඇමතිතුමිය මේ හැමදෙනාම අතුළු කොට ඇති පින්නතුන් හැමදෙනාම බොහොම ශාසනාලයෙන් ශාසන දයාවෙන් පිළියන්න කැමැති. ඒ වගේම අපේ අනිකුත් සියලු දෙනාම ඊටාම ශ්‍රද්ධාවෙන් පැමිණියව මේ පින්නවත් හැමදෙනාම අපේ දෙමව්පියන් දරුවන් දාම් පාසලේ තවදී පිළියන දෙයක් නැහැ. හැමදෙනාව කෙසේ වෙතත් ආශංසනාත්මකව පිළියන්න කැමැති. විශේෂයෙන්ම මේ කටයුත්ත ආරම්භ වුණේ ගිය අවුරුද්දේ අගෝස්තු මාසේ 18 වෙනිදා. එතෙන් පටන් මේ වසර පුරාම බොහොම විධිමත් විදියට කටයුතු සංවිධානය කරගෙන නොයෙක් නොයෙක් වූ කාර්යාංශයන් ආරම්භ කරලා දහම් පාසලේ අභ්‍යන්තර විතරක් නෙවෙයි බාහිර කටයුතුත් ඒ වගේ පොදුවේ සමාජීය කටයුතුත් ප්‍රවර්ධනය සඳහා තාම හොඳ සැලසුම් සහගතව තමයි මේ කටයුතු මේ ගමන ආරම්භ කළේ. ඒ සඳහා විශේෂ මෙහෙයුම් කමිටුවක් ඇති කරගත්තා අපේ මහින්ද මරියේව මෙතුමාගේ සභාපතිත්වයෙන්. එතුමාගේ ප්‍රෝග්‍රාමීත්වයෙන් හැම මාසිකම වගේ ඊටත් වැඩිකොට මේ රැස්වීම පවත්වමින් මේ සියලුම කටයුතු සූදානම් කර ගැනීමට සංවිධානය කර ගැනීමට විශාල කාලයක් පරිශ්‍රමයක් දැරුවා. අපේ ශ්‍රී වජිරාම කාර්ය සාධක සමිතිය ඒ වගේම ශ්‍රී වජිරාම ශාසන සාවිකා සමිතිය ඒ වගේම ශ්‍රී වජිරාම දහම් පාසලේ විශේෂ සේවා ඒකකය ඒ වගේම ඊට බාහිරවත් අපේ හිටපු පොලිස්පති එන්.කේ. ඊළඟ කොර්මෙත්තුමන් වාගේ තවත් බොහෝ දෙනා මේ කටයුතුට සම්බන්ධ වෙලා ආදි ශිෂ්‍යයන් සම්බන්ධලා ඉතාම හැමදෙනාම එකතු වෙලා තමන්ගේම සාමූහික වූ උත්සාහයක් ප්‍රයත්නයක් හැටියටයි මේ කටයුත්ත සිද්ධ කළේ. මම හිතන්නේ පියවරෙන් පියවර අපි එහි සාර්ථකත්වයේ පසක් කරගත්තා. සාද මේ අවස්ථාව ඒ පියවරේ ඒ වැඩමුළුවේ වැඩසටහනේ සමාප්තිය නෙවෙයි ඒ නව ආරම්භයක් හැටියටයි මම කල්පනා කරන්නේ. ඒ නිසා මම හුඟක් මේ වෙලාවේ කතා කරන්න මේ හැම දිනම දන්නවා ඉදිරිදී අනුශාසනාවලදී ප්‍රකාශ වෙන නිසා මේ කටයුත්ත සපුරා සඵල කර ගැනීම සඳහා සහාය වුණු හැම දිනාටම මම ඉතසිතින්ම මේ වෙලාවේදී සෙත් පතන්නට පින් දෙන්නට කැමැතියි. විශේෂයෙන්ම අපේ උත්තරීතර මහා නායක මාහිමියන් වහන්සේ ප්‍රධාන කොට ඇති මහා සංඝරත්නය උන්වහන්සේලාගේ වැඩම කිරීම නිසා ඉතාම අලංකාරයක් ඉතාම ස්වභාවයක් මේ උළෙලට ඇති වුණා. ලකු ගෞරවණීයත්වයක් ඇති වුණා මේ උළෙලට. නිසා උන්වහන්සේලාට පළමුකොට අපේ නමස්කාර පූර්වකව ගෞරවයත් ඒ වගේම පුණ්‍යානුමෝදනාවත් පිට මම කැමැතියි. ඒ වගේම අපේ අගමැතිතුමා අපේ දහම් පාසලේ ආදි ශිෂ්‍යෙක් වජිරරාමිට අමුත්තෙක් නෙමෙයි එතුමන් ඇතුළු කොට ඇත්තා වූ අනිකුත් හැම දෙනාම මේ හැම දෙනාම වජිරරාමයට නොයෙක් නොයෙක් ආකාරයෙන් සම්බන්ධතා තියෙන පින්වත් පිරිසයි. අපේ පාර්ලි චාම්පි කැමතිතුමා විශේෂයෙන්ම මේ ව්‍යාපෘතියටම සීවස් ජයන්ති අලලා විශේෂයෙන් අපේ නවීකරණ කටයුතු වල ලකු දායකත්වයක් ලබා දීලා තිබෙනවා. අනිකුත් අයත් ඒ වගේමයි. ඒ නිසා ඒ හැම දිනාම මේ වෙලාවේදී සිහිපත් කරන්නේ මේ වෙලාවේදී මේ කාරණේ සිහිපත් කරන්නේ පුණ්‍යානුමෝදනා පෙරටුවයි. අද විශේෂ දේශනය සඳහා පැමිණලා සිටින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග වැතිතුමන් එතුමනුත් මේ වෙලාවේදී විශේෂයෙන් සඳහන් කරමින් ඒ වෙනුවෙනුත් ඒ වගේම මේ සහභාගී වන්නා වූ සීලම පින්නතුන්ට අපේ දෙමව්පියන්ට විශේෂයෙන්ම දරුවන්ට ඒ හැම දෙනාටම ඒ වගේම මේ කටයුත්ත සඳහා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වලින් විශාල සහයෝගයක් ලබා දුන්නා. ඉතාම වටිනා සහයෝගයක් ලබා දුන්නා. ඒ හැම දිනාම තමත් මේ වෙලාවේදී සිහිපත් කරමින් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ කටයුතු සඳහා අනුග්‍රාහක ආයතන රාශියක් එකතු වුණා. දායක දායිකාවන් එකතු වුණා. කොළඹ මහනගර සභාවේ නගරාභිතුම්ය ඇතුළු කොට ඇති ඒ පින්වත් පිරිස මේ සම්බන්ධ වුණා. ඒ වගේම සියලුම ආරක්ෂක අංශවල ප්‍රධානීන් අනිකුත් දළධාරීන් මේ කටයුතුට සම්බන්ධ වුණා.
इवागे आचार्य रोहन वीर सिंह सूरीन अभी जयनाथ वरकागुड सूरीन अभी दरुवंट मे देशीय वाद्य संप्रदाय गन्वीम संधा लुकू काल्य कपकला इतुमा इवागेम अद विशेषांग नवनिर्माण गिरीपत कर रंगवल बलकाये सहंग रणवल नुवान कुमार कटगंपल आदि पिरिसट इवागेम वज्र प्रभा अद विशेष समुग्रांत्य निर्माण किरीमट विशाल परिश्रमयक दरुवा अभी सोमचंद्र पीरिस महात्मा शरद पिर्रा महात्मा इवागेम वेदिका निर्माण सहयोग निर्मल जयवर्धन महात्मा इवागेम मे निवेदन कटयुतवली विशाल से उपकार कला अभी कृषांत दयानंद महात्मा सह अपेम विशेष वायक सितारा कुमुदिनी महात्मनीय इवागे मे समंत्रण शाला परिश्रय कलमनाकारतवांगत्रकोटयाताव पालक पिरिस मे हेमदनाम मे आरंभे दीम पुण्यानुमोदना पिरटुव अपे स्तुतिय शेषम श्री वजिरनाम दहम पासले स्तुतियात गौरवयात आशीर्वादयात पुण्यानुमोदना पिरिन मन्ने केमति मे कटयुत विशेष सिद्ध कले अत्रवसे मपे प्रधानाचार्य स्वामीन वहांसे मीगुड सुकुद स्वामीन वहांसे कले तु कार्य निसा उन्वहांसे अपे दहम पासल वेनुवेनुई मम मे कटयुत कले हेम दिनाटम बहुम पिं तुनुरंगे वसरनाय एक सिय वसरक मट पेर परंपरावटद मगे परंपरावटद मट पसु परंपरावटद देन मगे दरु परंपरावटद असाव दराव हसिरेव एदम ही उत्तमार्थव जीवन सरिय सकसन वचिराराम दहम पासलट दहम पासल गीदम पलंदवा देन तुनसित एकतु कर बैतिबरवेमु मे सिरिवाचिराराम दहां पासल गीताव नन पहन नगा गुन रुबन बड़ा बुदु ससुन नमिन मितिने अभिमान पापेरण
एकदास नवसिय दहाट देदहस दहाट सिय अवरुद्धक अमातरे अभिमन्सल वजिरारा मदहं पासल सिदाधिये गेंदकं पुलिवे प्यूमित सिय पताक्वीम विस्म जनकाई इम्मन्द गेंदकं पुलवक मल पेल तबा खटु पेल हो पेल नुवना बेविनी එය මිහි මඩලේ මැණික් පිහිටියද සැමතන මතු නොවන යථාවසේමය වජිරාරාම දහම් පාසල බබලන්නේ මක් නිසාද එය වැඩව සම්පන්තියේ ධර්මශාලාවක් වූ හේතුවටද විකුමැති මහ යතිවරුන්ගේ ආහ්ලාදීය පඬිවරකම් නිසාද රොදබැඳී පැමිණෙන දරුවර පින්සාරකමටද රණබර දිලෙන මේ ගුරුතරුව ගැන පහදා ගනිමු මේ කොළඹ මාලිකා කන්ද විද්‍යෝදය පරිවේනාධිපති දර්ශනපති පූජනීය බලංගොඩ සූබිතනා හිමි ස්වර මధుර යාමය मूलासनारोचीन श्रीलंका अमरपुर महासंघ सभावी उत्तरीतर महानायक दुरीन अग्गमहापंडित विनय विशारद श्री सुमंगल विद्यावतांस अतिपूज्य कोटगोड धम्मावासा विधान उत्तरीतर महानायक स्वामींद्रन अवसराई इवगेम कोटे कल्याणी सामग्री धर्म महासंघ सभावे अतिपूज्य महानायक दुरीन इत्तेपाने धम्मालंकार विधान महानायक स्वामींद्रन हंसे इवगेम दुनंपहल चंद्री महानायक स्वामींद्रे अन्वहंसे इवगेम नाकुल गमे प्रेम तिलका विधान महानायक स्वामींद्रे अन्वहंसे इवगेम बंबलपिट्टी वजिरारामाधिपति अमरपुर धर्मरक्षित महानिकाय महानायक दुरीन राजकीय पंडित सहस्त्रपति अति पूज्य त्रिकुणामले आनंद विधान महानायक स्वामींद्रन महंसी इवगेम श्रीलंका रामन्य महानिकाय दक्षिण लंका वे प्रधान संघनायक अति पूज्य उमल्पे शोभिता विधान नायक स्वामींद्रन महंसी प्रधान वेडम अवदाल गरुकटयुतु महासंगरत्ने नवसराय मे अवस्थावट संबंधवन श्रीलंका प्रजातंत्र समाजवाद जनराज्ये गरु अग्रामात्य रणिल विक्रम सिंह मेतिमा प्रधान मेतियामति वरुणि संभावनीय पिन्नतुनि दहम पासले विहारस्थानीय दायक दायिका पिन्नतुनि दरुवनि मे संधा विशेष आराधित पवित्र सियलुम संभावनीय पिन्नतुनि अद दवसे मे उत्सवेय इताम ऐतिहासिक अवस्था वक्यटियट संधान करंट मंकेमति वेनौ ये ऐतिहासिकत्वय
විශේෂයෙන් සඳහන් කරනවා නම් 1918 අගෝස්තු මාසයේ 18 වෙනිදා බම්බලපිටිය වජිරාරාම විහාරස්ථානයේ ශ්‍රී වජිරනාන ධම්පාසල ආරම්භ කරලා 2018 අගෝස්තු 18 වෙනිදා වෙනකොට අවුරුදු 100ක් සම්පූර්ණ වෙලා තිබෙනවා. මේ අවුරුදු 100 මුළුල්ලේ සිදුවෙච්ච සේවාවන් පිළිබඳව හිතලා බලනකොට අපිට වචනෙන් කියලා කිසිම ආකාරයකින් තක්සේරු කරලා මෙච්චර සේවාවක් මෙච්චර ප්‍රතිඵලයක් මේ විදිහේ රටට සමාජයට සංස්කෘතියට සේවාවක් සිද්ධ වුණා කියලා කියන්න බැරි තරම් ඉතා සුවිශාල සේවාවක් සිදු වෙච්ච ස්ථානයක්. ඉතින් මේ ස්ථානය ආරම්භ කරන්නට මූලිකව කටයුතු සිද්ධ කරපු අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායේ මහානායක දුරේ දරුව අතිපූජ්‍ය පැලෑනි වජිරඥාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ තමයි මේ සියල්ලේම නියමුවා හැටියට ආධිකත්‍රු උන්වහන්සේ හැටියට කටයුතු සිද්ධ කළේ. උන්වහන්සේ මාලිගා කන්දේ විද්‍යෝදයේ පිරිවෙනේ අධ්‍යාපනය ලබාපු ඉතාමත් දීප්තිමත් ශිෂ්‍යයන් වහන්සේ නමක්. ඉතිහාසයේ සලකලා බලනකොට ඒ පොතපතේ සඳහන් වෙනවා එකල සිටිය ශිෂ්‍යයන් අතර දක්ෂතම ශිෂ්‍යයාට ලැබෙන ත්‍යාගයේ ලැබීමට තරම් උන්වහන්සේ අධ්‍යාප මට්ටම ඉතාමත් ඉහළ මට්ටමකට සකස් කරගත්ත බව. ශ්‍යාමරාජ ත්‍යාගය කියන ත්‍යාගය විද්‍යුදේ පිරිවෙනට ඇතුළත් වෙච්ච ශිෂ්‍යයෙක් ලබා ගන්නව නම් මං හිතන්නේ ඒක උපරිම මට්ටමේ සුදුසුකමක් හැටියටත් ගෞරවයක් හැටියටත් ලබා ගන්න සහතිකේ. උන්වහන්සේ ශ්‍යාමරාජ ත්‍යාගය ලබා ගත්තා. ඒක පිහිටුවලා තිබෙන්නේ සියන් රටේ රජුරුව දක්ෂසම ශිෂ්‍යයාට ගෞරව පන්තියෙන් සාමාර්ථය ලබන ශිෂ්‍යයාට තමයි මේ ත්‍යාගය ලැබෙන්නේ. උන්වහන්සේ එහෙම අධ්‍යාපනය ලැබලා තමන්ගේ අධ්‍යාපන මට්ටම ඉතාමත් දියුණු තත්ත්වයට පත් කරගත්තා. එහෙම පත් කරගෙන වැල්ලවත්තේ සුවිසිද්ධාරාම විහාරස්ථානයේ වැඩ සිටිනකොට තමයි උන්වහන්සේට ආරාධනා කළේ. ඒ බම්බලපිටියේ ධර්මශාලාවක් තිබුණා. ඒ ධර්මශාලාවේ වස්වැසීම සඳහා උන්වහන්සේට ආරාධනා කළා. උන්වහන්සේ ඒක බාරගත්තා. බාර අරගෙන ඒ සිදු කරපු සේවාව මං හිතන්නේ ලෝකේ සෑම ප්‍රදේශයක්ම රටක්ම සම්බන්ධ වෙන විට ලොකු සේවාවක් සිදු කරන්නට උන්වහන්සේට හැකියාව ලැබුණා. උන්වහන්සේ සිදු කරපු සේවාවන් මං හිතන්නේ කාල වේලාව ටික වුණත් මතක් කිරීම අපේ යුතුකමක් හැටියට සලකනවා. විශේෂයෙන්ම ධර්මදූත සේවාවක් ආරම්භ කළා. ඒ ධර්මදූත සේවාව දේශීය හා විදේශීය වශයෙන් ඉතාමත් ව්‍යාප්ත වුණා. ඉංග්‍රීසි භාෂාවෙන් ධර්මයේ ලෝකේ පුරා ව්‍යාප්ත කිරීමට සුදුසු මහ සංඝ පරපුරක් සකස් කිරීමේ කාර්යය උන්වහන්සේ සිද්ධ කළා. එච්චර විතරක් නෙමෙයි මේ ධර්ම දේශනා ක්‍රමයේ සකස් කිරීමම උන්වහන්සේ සිදු කළ ඉතාමත් වැදගත් දෙයක්. ඉස්සර ධර්ම දේශනාවක් සිද්ධ කරනකොට පැය ගාණක් රාත්‍රියේ එළි වෙනකන් ධර්ම දේශනා කරනවා. නමුත් මේක පැයකට සීමා කළ ධර්ම දේශනා පැවැත්වීම පිළිබඳව ක්‍රමයේ සකස් කිරීමේ කාර්යය උන්වහන්සේ සිද්ධ කළා. විශේෂයෙන්ම ගුවන්විදුලි ධර්ම දේශනා පළමුවෙන්ම ධර්ම දේශනාව පැවැත්වුවේ පැලෑනේ මහානායක හාමුදුරන් වහන්සේ කියන බව සඳහන්ව පවතිනවා. එච්චර විතරක් නෙමෙයි මේ ධර්ම දේශනාව කොච්චර ජනප්‍රිය වුණාද කියලා කිව්වොත් එක්තරා අවස්ථාවකදී හික්කඩුවේ නායක හාමුදුරුව ප්‍රකාශ කරනවා පැලෑනේ ඉස්තවිරයන්ට බණ කීමේ පැලෑන හොඳටම අහුවෙලා තියෙනවා කියලා. ඉතින් ඒ විදිහට ධර්ම දේශනා පැවැත්වීම පිළිබඳව ජනප්‍රියත්වයට පත්වෙච්ච උන්වහන්සේ තමන් වහන්සේගෙන් පස්සේ විශාල පිරිසක් ධර්ම ප්‍රචාර සේවාව සඳහා වුහුණු කළා. නාරද හාමුදුරුව ප්‍රධාන, පියදස හාමුදුරුව ප්‍රධාන, විශාල ධර්ම දේශකයන් වහන්සේලා පිරිසක්
පුහුණු පුහුණු කිරීමේ කාර්ය උන්වහන්සේ සිද්ධ කළා. එච්චර විතරක් නෙමෙයි වජිරාරාම දහම් පාසල ආරම්භ කිරීම මම හිතන්නේ සුවිශේෂ දෙයක්. මොකද මේ සම්ප්‍රදාය අනිත් දහම් පාසල් වල දකින්නට ලැබෙන්නේ නැහැ. වජිරාරාම දහම් පාසල ඒ වගේම මහර්ගම ධර්මායතනයේ දහම් පාසල ආදී දහම් පාසල් රාශියක් තියෙනවා. ඒ දහම් පාසලේ මූලික කටයුත්ත තමයි ධර්මයේ ඉගැන්වීම පමණක් නෙවෙයි. අපිට තියෙනවා උරුම වෙච්ච ජාතික සංස්කෘතියක්. අපිට තියෙනවා සදාචාරයක්. අපිට තියෙනවා හැදියාවක්. මං හිතන්නේ මේ தત્ත්වය තමයි වැඩිපුර මේ ස්ථානවලින් ප්‍රගුණ කිරීමට කටයුතු සිද්ධ කරලා තිබෙන්නේ. ඒ නිසා වජිරාරාම දහම් පාසලෙන් පිට වෙන යම් ශිෂ්‍යෙක් ඉන්නවනම් ඕනෑම තැනකදී අපිට වජිරාරාම සම්ප්‍රදාය කෙනෙක් හැටියට හඳුනා ගන්න පුළුවන්. ප්‍රධානම කරුණ තමයි මොන තැනකදී හාමුදුරනම දැක්කත් පසඟ පිහිටවල වඳින ස්වභාවයක් තියෙනවා ඒ ශිෂ්‍යයන් තුල. අපිට සඳහනක් කරන්න පුළුවන් ඩී.එස්. සේනානායක මහත්මයා තමන්ගේ දරු දෙපළ දන ගහලා වඳිනවා දැකලා ප්‍රකාශ කළ තියෙනවා මෙතෙක් කිසි දවසක මට මගේ දරුව මෙහෙම දන ගහලා වැඳලා නැහැ. නමුත් මේ දහම් පාසලේ අධ්‍යාපනය ලැබුවට පස්සේ ඒ දෙන්නා මට දන ගහලා වැඳයි කියලා පුදුම ප්‍රකාශයක් කළා තිබෙනවා. මේක තමයි පිළිවෙල සම්ප්‍රදාය ක්‍රමය ආරක්ෂා කරගෙන දහම් පාසල් අධ්‍යාපනයේ දියුණු පවුණු කිරීමේ කාර්යය සිද්ධ කරන්නට තරම් ඒ දහම් පාසල් ක්‍රමය සකස් කළා තිබෙනවා. මං හිතන්නේ දැන් ඒ විදිහට සකස් වෙච්ච දහම් පාසල් 7-8ක් තිබෙනවා මේ වජිරාරාමයට සම්බන්ධව කටයුතු සිද්ධ කරන. මං හිතන්නේ ඒ සේවාවම ඉතාමත් සුවිශේෂයි. අරගෙන බැලුවොත් මං දැක්ක පත්‍රයේ තියෙනවා විධායක ජනාධිපතිවරු 3 දෙනෙක් බිහි වෙච්ච තැනක් අගමැතිවරු 2 දෙනෙක් බිහි වෙච්ච තැනක් සුවිශේෂ පුජ්‍යලයන් කොච්චර බිහි වුණාද කියන කාරණාවක් කියන්න බැරි තරම්. මේක සියලුම නියමුවා හැටියට කටයුතු සිද්ධ කළේ අපවත් වී වදාළ පැලෑනේ ශ්‍රී වජිරඥාන මහානායක හාමුදුරු. ඒ වගේමයි උන්වහන්සේ 1936 දී ආරම්භ කළ බෞද්ධ ළමයා කියලා පොතක්. මේ පොත අරගෙන බැලුවහම අපිට පේනවා පුරාණ කාලේ ඉඳලම දරුවෙකුට මොන විදිහට අවවාද අනුශාසනා කළා දරුවෙක් ජීවිතේ සකස් කළ යුතුද කියන කාරණාව. මේක හරියටම තේරුම් අරගෙන ඒ ග්‍රන්ථය සම්පාදනය කළා තිබෙනවා. ඒක එදා ඉඳලා අද දක්වාම ක්‍රියාත්මක වෙනවා. අදත් බෞද්ධ ළමයා කියන පොත අරගෙන බැලුවහම මේ ඉගෙන කියා ගන්න දරුවන්ගේ ජීවිත සකස් කරන්න ඉතාමත් වැදගත් ග්‍රන්ථයක් හැටියට ඒ ග්‍රන්ථය අදත් එළිදැක් වෙන බව අපිට දකින්නට ලැබෙනවා. ඒ වගේමයි මේ සංඝ පරපුරක් ඇති කිරීම වජිරාරාම සම්ප්‍රදාය කියලා සංඝ පරපුරක් ඇති කිරීම මං හිතන්නේ උන්වහන්සේලා කොහොමද තමන්ගේ ජීවිතය ගත කරන්නට ඕන කොයි විදිහටද මන කියන්නට ඕන කොයි විදිහටද හැසිරෙන්නට ඕන කොයි විදිහට ගමන් කරන්න ඕන කොයි විදිහටද දානෙ වළඳන්න ඕන කොයි විදිහටද තමන්ගේ කටයුතු සිද්ධ කරගත යුත්තේ කියන මේ සියලු කාරණා ඇතුළත් අමුතුම සම්ප්‍රදායක් මේ රටට බිහි කළා මහජනතාවගේ ප්‍රසාදය ඇති වෙන පරිදි. මේ සංඝ පරපුර ආරම්භ කිරීමම මං හිතන්නේ උන්වහන්සේගේ සුවිශාල සේවාව අතිශයින්ම අගය කිරීමට ලක් කිරීම සුදුසු වෙනවා. ඒ වගේමයි පුස්තකාලයක් ආරම්භ කළා. ඒ පුස්තකාලය ආරම්භ කරලා ඕනම කෙනෙකුට ඇවිල්ලා තමන්ගේ අධ්‍යයන කාර්යයන් සිද්ධ කරගන්න අවශ්‍ය පොත පරිහරණය කරන්න සුදුසු ස්ථානයක් බවට පත් කරලා තිබෙනවා. එකල හිටියේ මහාචාර්ය ගුණපාල මල්ලසේකර මහත්මයා වැනි උගතුන් නිතරම වජිරාරාමයට ගියේ මේ පුස්තකාලය පරිහරණය කරන්න. අවශ්‍ය පොතපත සියල්ල සම්පූර්ණ කරලා ඒ කාලේ හැටියට අපි අහලා තියෙනවා පොත්පත් 8000ක ප්‍රමාණයක් ඇතු පුස්තකාලයක් සකස් කරලා තිබුණයි කියලා. ඉතින් මේ විදිහට සුවිශාල වැඩ කොටසක් සිද්ධ කළා පමණක් නෙවෙයි උන්වහන්සේ හරියට කවි ලිව්වා ගී ලිව්වා. ඒ ලියාපු ඒවා දසදහස් ගණනක්. ඒ වයින් මහජනතාවට පමණක් නෙමෙයි මේ දරුවන්ගේ ජීවිත සකස් කරගන්න අවශ්‍ය උපදේශයන් ලබා දීමේ කාර්යයත් සිද්ධ කළා. ඉතින් ඒ නිසා මෙවැනි සුවිශාල සේවාවක් සිද්ධ කළ මහානායක හාමුදුරන් වහන්සේ නමක් තමයි පැලෑනේ වජිරඥාන මහානායක හාමුදුරුව මේ දහම් පාසල ආරම්භ කළා. එයින් සුවිශාල සේවාවක් සිදු වුණා.
आगम दीवुना रट दीवुना सामजे दीवुना पुज्यलियन दीवुना इतम सुविशेष तत्व मेरट गमंकट सुदसु वेडपिली वेलकर महानायक हम दुरा हंसे नम मेक औवृद सीयादिट गिनेंगितनवा वटिनाम कार्य वर्तमान वेनकोट अपीट पेयनम अपे वर्तमान धर्मरक्षित महानिकाय महानायक हम दुरो त्रिकुनामले आनंद हम दुरो मे सियाल हरियट तेरुंगरगन तीयन तेरुंगरगन अपे सांप्रदाय मुकाद तिबुने अपे सांप्रदाय कोहमद अनुगमने कले अपे सांप्रदाय कोहमद अपि रकगति युत्ते कियन मे कारणाव निवरदिव तेरुंगरगन अद अपिट पेनव वज्राराम दहम पासल अतुलु ए स्थानें ए वज्रारामेट संबंध स्थान इता हुदीन संविधानात्मक सकस्कल क्रियात्मक तत्व पत्लाति उन्हांसे नितरम हितन अपे गुरुपरंपरा अपे सांप्रदाय अपे वेडपिली वेल मुकाद ये तेरुंगरगन कटयुत सिद्ध करण पहुगे काले अम दुर्वलताव्या कति वेलातिमन वज्राराम विहारस्थान देंगे सियाल संपूर्ण नतिवेल दें दहस कन दहम पासल शिष्य अध्यापने लबनो ये गुरुमंडल अतिता ओ नय कमी गुणांदी में कटयुत सिद्ध करण दिमाउपियन संबंध वेलाति बेनो पेरणि संप्रदाय नैवत गोडनगी में कार्य उन्हांसे तमंट हेकिमट मिंग ये तेरुंगरगन क्रियात्मक एक इतामत संतोष कारण वकटियट मे अवस्था भी संधान करट मम कमति वेनो मे विलावेदी मठ लबादी लिवन विनाडी दहाय मंगितन विनाडी दहाय अवसांग विनती किल मे विलावेदी अवसान वसें आशीर्वाद करान विशेष संबंधताव्या विद्योदी पिरीवेना संगति पुना विद्योदी पिरीवे आदिशिष्य अन्वहांसे नमक तमय फैलाने वज्रजान महानायक हमदुर उन्वहांसे आरंभ करपु मे वेडपिलवेल थव तव दीवनुन इदिरेट गमंकर मीन बलापुर पारधि कटयत सिद्ध करला मे रटे सांस्कृतिय समाज अपे अतीत उरुमयन रेकगन इदिरेट गमंकर नट मे वेडपिलवेल संबंध सियलु देनाटम धैर्य शक्ति वासनाव उत्साह उनांदु नीरोगी संपत्ति बलापुर सर्व प्रकार सार्थक करगनीमट सियलु देनाटम रत्नत्रय आशीर्वादें आशीर्वाद वेवा कियन प्रार्थनावेन मगे वचन स्वल्पे अवसंकन्व ओब सियलु देनाटम तेरुवन सरणाय मे रट हदन मध्य केंद्रय पंसलाई बनपोतद पेलपोतद पंसल्लुरुमयाई गुरुलु गोमिके सिट राहुल हिमिदक्वाद कुमरतुंगु सिट विकुंसीह दक्वाद सेकर सिट सरच्चंद्र दक्वाद पंसलिन्नुपन् बोसत्तु प्रामाणिकव असंकेयाई इस सारकंवल स्वयं पोषणेट एक दस अटसिया अनु पहे भीवन गाल वेलिवत्त विजयानंद लंका पलमु दहं पासल उदाकल शासन नवोदय एक्सिय वसक्म बंबलपिटिय वजिराराम दहं पासलद बुदु जन समाचेट अनवरतव सत्भविन संग्रह कराई विषम जीवन पवतुम पद्धतियकेन्नुपद कोलंब जटियेन रटट पेमिनेन चंड सांस्कृतिक मारुतयन्ट पेरहन कडक्व श्री वज्राराम दहं पासल अगनागरिक बुदुलमा समाजेट उदाकरण सुरक्कवरणय सजीवमान मुरदेव शांतियाक्मय मे ए स्वर्णाभिमानय यलि अवधिकरवीमाई मे दक्षिण लंकावे प्रधान संगनायक आचार्य ओमल्पे सोबितना हिमिके दिलेन हंड नंदय मूलासनारूढ़ अतिपूज्य महानायक माहिम्यान वहांसे प्रधान पूजनीय महासंघया वहांसे नमसराय गरु अग्रामातितुमने गरु एमतितुमनला प्रधान कारुणिक पिंगवतुने सुपिंगवत
දරුවනි අද අපි මේ රැස් වෙලා ඉන්නේ වජිරා රාමය මගෙන් ආරම්භ කරන ලද මහා ධර්ම විජය සංග්‍රාමයේ ජයග්‍රාහී පළවෙනි සියවස සමරන්න මේ අවස්ථාවට සහභාගී වන ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රීමත් ජනාධිපතිතුමන් ප්‍රධාන මේ පින්වත් පිරිස මෙහි අතීතය වර්තමානයේ ඇතුළු සියලු විවරණයන් හදාරලා ඉවරයි දහම් පාසලක් කියන්නේ පවත්නා සමාජ ව්‍යුහයේ සුවිශේෂී වැඩපිළිවෙලක් ඒ කියන්නේ සමාජය ගමන් කරන ස්වාභාවික පැත්තක් මගක් දිශාවක් තියෙනවා දහම් පාසල හදන්නේ ඒ ස්වාභාවිකව ගලාගෙන යන වැඩපිළිවෙල වෙනස්කොට අනාගත පරපුරක් ක්‍රමානුකූලව සාධාරණව ධර්මානුකූලව නිර්මාණය කිරීමේ මහා ප්‍රයත්නයයි දහම් පාසල මගින් සිදු කරන්නේ එහිලා මේ රටේ ඉතිහාසයේ ගත හැකි හොඳම නිදර්ශනය වජිරාරාම දහම් පාසල. ඒ දහම් පාසල ආරම්භ කොට අතිමහත් ශාසනික සමාජික ජාතික සහ ජාත්‍යන්තර තලයේ මහා සේවාවකට මුලපිරූ. එහිලා කැප වුණු අතිපූජ්‍ය පැලෑනේ මහානායක මාහිමියන් වහන්සේ ප්‍රදාන සියලුම නියමු වානන් වහන්සේලාට අපි අපේ උපහාර පූර්වක ගෞරවය කෘතවේදීත්වයේ මේ මොහොතේදී පුද කරනවා. ඒ අතීත සම්ප්‍රදාය ඒ ආකාරයෙන්ම ඉදිරියටගෙන යමින් ජයග්‍රහණයේ ධර්ම ජයග්‍රහණයේ ධර්ම විජයේ උපරිම ප්‍රතිඵල සඳහා කැප වී සිටින අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ එවැගේම වජිරාරාම දහම් පාසලේ ප්‍රධානාචාර්යවර සුකිත ස්වාමීන් වහන්සේ ඇතුළු ආචාර්ය මණ්ඩලයට අපි අපේ කෘතවේදී ගෞරවය පුද කරනවා. අපේ වජිරාරාම දහම් පාසල වැනි ආයතනයක අධ්‍යාපනය ලබන්නට වාසනාව ලද දරුදැරියන්ට සුභානාගතයක් ප්‍රාර්ථනා කරනවා. සමාජයේ යන්නේ එක පැත්තකට දහම් පාසල හදන්නේ ඒ යන පැත්ත නිවැරදි කරන්න නිවැරදි මඟ පෙන්වන්න පගිදාසල එක තරුණයෙකුට හෑන්ඩ් ෆෝන් එකක් හම්බ වෙලා දැන් මේ තරුණයා මේක පේන්න යාළුවන්ට පෙන්නවා ඉතින් යාළුව අහනවා බොහොම ලස්සන වටින හෑන්ඩ් ෆෝන් එකක් ඔයාට කොහොමද මේ හෑන්ඩ් ෆෝන් එක හම්බුනේ මම මේ දුවලා හම්බුනේ ආ දුවලා ධාවන තරඟයක් ඔව් ධාවන තරඟයක් කවුද මේ ධාවන තරඟයට සහභාගී වුනේ ධාවන තරඟයට සහභාගී වුනේ මමයි පොලිසිය මහත්තයෙකුයි මේ හෑන්ඩ් ෆෝන් එකේ අයිතිකාරයයි දිනු ධාවන තරඟයක් දිනුවා මෙන්න තෑග්ග සමාජයේ පැතිකඩ මේක අදහසක් තියෙනවා කොහොම හරි ධනය හම්බ කරන්න කොහොම හරි තනතුරු ලබා ගන්න කොහොම හරි උසස් වීම් ගන්න කොහොම හරි ඉගෙන ගන්න සහතික ලබන්න තනතුරු ලබන්න කොහොම හරි කරගන්න ඒක වැරද්දක් නෑ කියන සංකල්පයක් අප තුල පහළ වෙලා තියෙනවා මෙන්න මේක තමයි සමාජ පැතිකඩ මීට එරෙහිව යමින් දහම් පාසල උගන්වනවා ධම්මියා ධම්මලද්දා සේදා වක්ඛිතා බාහා බල පරිචිතා ඔහොම නෙමෙයි දිනු වෙන්නේ ඔහොම නෙමෙයි සල්ලි හම්බ කරන්නේ ඔහොම නෙමෙයි තනතුරු වලට එන්නේ ධර්මානුකූලව ආයුතු විදිය මේකයි කියලා උගන්වන්නේ දහම් පාසල ඒ නිසායි අනිත් අධ්‍යාපන සංස්ථාවන් සමග සසඳන විට දහම් පාසලේ වෙනස සහ අත්‍යවශ්‍ය භාවය සමාජ හිතකාමී ධර්මානුකූල අනාගත පරපුරක් බිහි කිරීමේ මහා මෙහෙවර යෙදෙන්නේ අද මේ රටේ
දහම් පාසල් දස දහසකට වැඩිය ක්‍රියාත්මකයි. ඒ දස දහස තුල 20 ලක්ෂයකට වැඩි ශිෂ්‍ය පිරිසක් අධ්‍යාපනය ලබනවා. 130 දහසක් පමණ ස්වේච්ඡාවෙන් අපේ ස්වාමීන් වහන්සේලා තරුණ තරුණියනුත් මේ උදාර ව්‍යාපාරයට කැප වෙලා ඉන්නවා. මේ ව්‍යායාමය සාර්ථක කරලන්න අවශ්‍යයි වගක විය යුතු කණ්ඩායම් දෙකක එකතුව. අත්‍යවශ්‍ය වශයෙන්ම ආණ්ඩුව රජය. ඒ වගේම බෞද්ධ ජනතාව ගිහි පැවිදි බෞද්ධ පිරිස රජයත් ගිහි පැවිදි බෞද්ධ පිරිසත් මෙන්න ප්‍රධාන වගකිය යුතු ආයතන දෙක. රජයට තියෙනවා ප්‍රධානතම වගකීම සමාන්තර වගකීමක් තියෙනවා බෞද්ධ සමාජයට. මේ දෙගොල්ලම සමාන්තර ලෙස මේ සඳහා කැපවිය යුතුයි. මේ පිළිබඳ ප්‍රශ්න සාකච්ඡා වුණා. රජයේ පැත්තෙන් මේ කාරණයට අදාළ නිසි අවධානය සහ කැපවීම තියෙනවද කියන ප්‍රශ්නය. කුමක් හේයින්ද? රජයක් විසින් සියල්ල පාලනය කරනු ලබන බැවින් මේ කාර්යයේදී රජයේ පාලම රජයේ පාලන ශක්තිය යෙදවීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. අපට මතකයි මේ ගැන ප්‍රශ්න කරපු ප්‍රධානතම සංඝපීත්‍රෝන් වහන්සේ අතිපූජ්‍ය මඩියේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේ. නිලනලත් සංඝ රාජයන් වහන්සේ වශයෙන් මේ රටේ ජනතාවගේ ගිහි පැවිදි හැම දිනාගේම අභිවාදනයට යොමු වුණු මඩියේ මහානායක හාමුදුරුවන්ට සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති පදවිය පිළිබඳ අක්තපත්‍ර දෙන උත්සවයේ 1987 අවුරුද්දේ නිදහස් චතුරස්‍රයේ පැවතුණා. ඒ වෙලාවේ ප්‍රධාන අමුත්ත වශයෙන් සහභාගී වුණේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා. මඩියේ මහානායක හාමුදුරුවෝ ඇහුවා, ඇඟිල්ල දිගු කළ ඇහුවා, ජනාධිපතිතුමනි කියන්න නවවෙනි ව්‍යවස්ථාවේ අර්ථය, ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ නවවෙනි වගන්තියේ අර්ථය අපි තාම දන්නේ නැහැ. බුද්ධාගම රක්ෂණයකට බුද්ධ ශාසනය රක්ෂණයකට පෝෂණය කිරීම රජයේ වගකීමයි කියන කාරණාව පිළිබඳ අපට අර්ථ විග්‍රහයක් නැහැ. ශාසනය රකින්නවායයි කියන්නේ පන්සල් වලට ආධාර දීම, පෙරහැර පැවැත්වීම, උසව පැවැත්වීමද? එසේ නැතිනම් ශාසනය රකින්නවා කියන්නේ බෞද්ධ ප්‍රතිපත්තිය ආරක්ෂා කරන එකද? මේ ප්‍රශ්නයට උත්තර මහානායක මාහිමියන් වහන්සේ එකවරක් නෙවෙයි සියවරක් ඇහුවා. අදත් ඒ ප්‍රශ්නයට අපට පිළිතුරු නැහැ. මේ රටේ පන්සල් 9677ක් තියෙන විට තැබෑරුම් 23640ක් තියෙනවා. සදාචාරය පිළිබඳව අපි ගන්නා උත්සාහය අසාර්ථක වන්නේ කෙසේද? රාජ්‍ය අනුග්‍රහය යටතේ මධ්‍යසාර ලබා ගැනීමට ජනතාවට පහසුකම් සැලසීම මේක බරපතල ව්‍යෝල්සහගත තත්ත්වයක්. ඒ විතරක් නෙවෙයි, බුදුදහමට විරුද්ධව බෞද්ධ සම්ප්‍රදායට විරුද්ධව විවිධ ආකාරයෙන් එළඹෙන ප්‍රතිවිරෝධතා මැඩලන්න ක්‍රමයක් අපට තවම නැහැ නේද කියලා හිතනකොට ගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි, අපි අසරණ වෙලා වගේ දැනෙනවා. ඊටමත් මෑතකදී නිදර්ශනය ශ්‍රී ලංකාවේ තියෙනවා විශේෂ කාර්යාංශයක්, ජාතික සමගිය හා සංසිඳියාව ඇති කරලීමේ කාර්යාංශය. මේ කාර්යාංශයේ මගින් අලුතෙන් නාට්‍ය නිර්මාණ සංවිධානය කළ තියෙනවා. අලුතෙන් නාට්‍ය නිර්මාණ 10ක්. කුමටද මේ ජාතික සංහිඳියාව ජාතික සමගිය ඇති කරන්නේ? මේ නාට්‍ය නිර්මාණ දැන් සූදානම් රජයේ ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කරන්න. මේ නාට්‍යවල නම් එකක් තමයි තරුවන් සරණයි. එක නම තෙරුවන් සරණයි යන්න උපහාසයට යක් කරන හැටි. අනිත් නාට්‍ය නිහොන් සුව ලැබේවා, නිවන් සුව ලැබේවා යන්න උපහාසයට යොමු කළ හැටි. තවත් නාට්‍යයක් තියෙනවා. මට සමාවෙන්න මූලාසනයෙන්
මට සමා වෙන්න කියන්න වෙලා තියෙනවා කාගේ දැන ගැනීම සඳහා නිර්වස්ත්‍රං පරමං සුඛං මේක වාර්තා කළේ ඩේලි නිවුස් පත්‍රයේ 5 වෙනි පිටුවේ මේවට දීලා තියෙන විවරණ nudity is the best policy මේ කුමක්ද අරමුණ රජයේ මාධ්‍ය උපයෝගී කරගෙන රජයම උපයෝගී කරගෙන බෞද්ධයන්ට පහර දීමේ ව්‍යායාමයේ ව්‍යාපාරය මේ මගින් ප්‍රතිඵල දෙකක් වුම් බලාපොරොත්තු වෙනවා ඇති එකක් බෞද්ධ ආගම උපහාසයට අපහාසයට යොමු කිරීම එපමණකුත් නෙවෙයි නිර්වස්ත්‍රං පරමං සුඛං කියන්නේ රටේ සමාජ සදාචාරය විනාශ කිරීම ඒක සෑම ආගමකින්ම උගන්නන සදාචාරයක් තියෙනවා මේ සදාචාරය විනාශ කිරීමේ උපක්‍රමය නෙවෙයිද මේ පිළිබඳව අදහස් සුදහස් සිදුපත් උනාට පස්සේ අපි ස්තුතිවන්ත වෙනවා අපේ විජේදාස රාජපක්ෂ මැතිතුමා අපේ බුද්ධ සාසන ඇමතිතුමා ගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදයේ යටතේ මේ නාට්‍ය ප්‍රචාරය කිරීම තහනම් කළා අපිට දැනගන්න ලැබුණා තහනම් කළා කියලා හැබැයි එතනින් මේක ඉවර වෙනවද දැනගන්න ලැබුණු තොරතුරු අනුව කොළඹ නගරයේ නගරාධිපති කාර්යාලයේ බුදු පිළිමය පෙරේදා අයින් කළා 1956 අවුරුද්දේ කේවී සුගතදාස නගරාධිපතිතුමන් තැන්පත් කළ මේ පිළිමය ඉදිරියේ තියාගෙන එදා මෙදා තුර විශාල සංඛ්‍යාවක් නගරාධිපතිවරු බෞද්ධ නොවන නගරාධිපතිවරු කටයුතු කළා තියෙනවා වත්මන් නගරාධිපතිනියට තමයි බුදු පිළිමය විස වෙලා තියෙන්නේ තවත් ටික දවසක් යනකොට අර මහ පිළිමයත් අයින් වෙන එකක් නැද්ද උතුරේ අපට ඉඩ නැහැ නැගෙනහිරත් ප්‍රශ්න අපට දැන් බටහිරත් බුදු පිළිමය පිළිබඳ ප්‍රශ්න මතුවේගෙන යනවද මෙන්න මේ කාරණාව මේ කාරණා එකින් එක සලකන විට මඩියේ මහානායක හාමුදුරන්ගේ ප්‍රශ්නය පුනරාවර්තනය වෙනවා යලි යලිත් මෙන්න මේ සිද්ධින් ඒ වගේම තවත් ප්‍රකාශන නොයෙක් විදිහට රස්තියාදුව කිය කියා නොයෙක් විදිහේ ප්‍රකාශන අපි ඉල්ල හිටියා බෞද්ධ ප්‍රකාශන නියාමන පනතක් සම්මත කරන්න මේ කරුණු නවත්තන්න පුළුවන් එක විදියක් කියලා ඒ එකම අපි අද මොහොන දී තිබෙන බරපතල ප්‍රශ්නයක් දන් කුඩු පිළිබඳ ප්‍රශ්නයට වඩා ඉහළ ගිය කුඩු සාජ්‍ය කුඩු මේලා සංවිධානය වෙනවා දන් සැලක් දෙන්නත් අවසර ගත යුතුව තිබෙන මේ රටේ දහස් ගණනක් රැස්සලා රැ එලි වෙනකන් මේ විදිහේ විකාර රූපී රංගනයන්ට ඉඩ දුන්නේ කවුද මේ බුදුදහම අවඥාවට ලක් කරන්න ඉඩ දුන්නේ කවුද අපි කියනවා ඕන ආගමක් අදහන්න බුද්ධ ආගම අදහන්නේ නැත්නම් ඒකට කමක් නැහැ නමුත් බුදුදහමට උපහාස කරන්න අපහාස කරන්න බුදුදහම පිරිහෙවන්න කිසි කෙකුට ඉඩ දෙන්නේ නැහැ අපි අනිත් පැත්තෙන් දහම් පාසල් ගුරුවරු හැටියට දහම් පාසල් වල ළමයින්ගේ දරුවන්ගේ දෙමාපියන් හැටියට මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක් ගරු ජනාධිපතිතුමනි අගමැතිතුමනි මේ ටියුෂන් මාපියාව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජූලි 4 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉතාම සාර්ථක රැස්වීමක් කළා තීරණයක් ගත්තා අපි ඉල්ල හිටිනවා ඉරිදා දිනවල සහ පෝය දිනවල ටියුෂන් නවත්තලා අපේ දරුවන්ට දහම් අධ්‍යාපනයට මග හසර සලස්සන්න 4 වෙනිදා ගත්ත තීන්දුව ඉතාමත් වැදගත් එය ක්‍රියාත්මක කරන්න කියලා දරුවන්ගේ අනාගතයේ anu ධාර්මික වූ දිවි පැවැත්මක අපේක්ෂාවයි. ඒ ඊට කරලීම සඳහා රජය දෙමාපියන් ගරුතර මහා සංඝරත්නය පමණක් නෙවෙයි මේ රටේ සදාචාරගරුක සියලුම දෙනා කැප වෙනවා ඒකාන්තයි මේ කැපවීම සාර්ථක කර ගැනීමට අවදිමත්ව බුද්ධිමත්ව විමසිලිමත්ව අපි කටයුතු කළ යුතුයි එසේ නොවන්නේ නම් දරුවන්ගේ අනාගතය අඳුරුයි වසර 100ක් තිස්සේ උදාරතර ආදර්ශයක් මගින්
වජිරඥාන දහම් පාසල වජිරාරාම දහම් පාසල දක්වන ලද මේ ආදර්ශය සමස්ත ලෝකයටම අපූරු පාඩමක්. ඒ පාඩමෙන් අපිත් කරුණු ඉගෙන ගනිමු. හැම දිනාටම තෙරුවන් සරණයි. श्री वज्राराम दहम पासल अभिमान्सिय वसत सपमेनी गौरवनीय मैत्रीपाल सिरिसेन जनपति तुमन महत् गौरवेन पिलिकनु लबनवा अपे सियवस उदानिय गेन ओप्सेट अकुरिन पोत पिटु 150क वज्र प्रभा नामिन पोतक लिव्वा पोत लिव्वे मीगोड सुकित हामुद्रुवन प्रमुखव मुल्किरिगल सुमंगल हामुद्रुवन सह तरिदु तोटवत्त पोतट निसल रूप एकतुकले सरत पेरेरा नेतट रसंदुनाक्वान पोतट पिटु अलंकार करे सोमचंद्र पीरिस ए अर्थसार ग्रंथसारयद पुनर्मुद्रित धर्म ग्रंथयत देन जनगत वेनवा ए श्रीलंका अमरपुर महानिकाये उत्तरीतर महानायक अग्गमहा पंडित कोटुगड धम्मावंस हिमिपाणन प्रमुख उतुन महा संघ्या वहांसेलाटात जनपतितुमन सह अगमतितुमन प्रमुख गौरवनीय समाहरादित प्रभुवंत
දැන් විනාඩි 13කට ශාලාව මන්දාලෝක කරනවා ඒ ක්‍රිෂාන්ත දයානන්ද නිර්මාණ අධ්‍යයරුවම පිරිවරා බිබිලා දෙනියේ මහා නාම හිමි සප්තසර අධ්‍යයරුවමද සුසන්ත මහගල්ගමු රූපමය අධ්‍යයරුවමද ඉන්දික ජයවර්ධන සංස්කරණ රටාවෙන්ද උපත ලද රූපාලංකාර නේත්‍රාකර්ෂණයට මේ සමබිම වජිරාරාම දහම් පාසල් අබිමන් සියවස එක දවසක ඉර පායත්තේ සිතාදී නැගමින් පැවතුන සිංහල ප්‍රබෝ සමාජය ධර්ම සාකච්ඡා කළ බම්බලපිටිය වැලිපාරේ ධර්ම ශාලාවට පලනේ සිරි වජිරඥාන යතිවර වජ්‍රාලෝක අභ්‍යුපගමනය දර්ශනය විය. එක්දහස් නමසිය දහට උදාවිය පැලෑනේ ධර්මාලෝකය वजिराराम धर्म पांदिय जनता कर्षनेट पविनियेय සුදේශික සිංහල බෞද්ධයා එංගලන්ත පාලනයේ සහ ප්‍රථම ලෝක සංග්‍රාමයේ රුතුරු පීඩාවෙදී යුගාන්ධකාරයයි එකී අනුවරත කුරිරුකම් සීමා රහිතවම විඳිමින් සිරි වජිරාරාම දහම් පාසල පටිසෝතගාමී යාත්‍රාවක යෙදෙනි පැමිණි කාලය කිවිනි සිතාදියේ සිළුමිනව බම්බලපිටිය වජිරාරාමයේ සිරිමත් කළ පරම පූජනීය පැලෑනේ සිරි වජිරඥාන මහානායක මාහිමි පාණන්ගේ ජීවන කාල යාත්‍රාව සමාප්ත විය. ඉක්මිටිව උන්වහන්සේ උපතගෙන වජිරාරාම දහම් පාසලට සීලෝපේත නාරත මහිමිපාණෝත උත්තරීතර මහානායක මඩිහේ පඤ්ඤාසීහ මහිමිපාණෝත නාඋටුන්නේ ගුණසිරිනා හිමිපාණෝත තිරුකුණාමලේ ආනන්ද මහිමිපාණෝත රන්නිර රැගෙන පැමිණියහ. ශාලාව මහෝකයක් වීය. උල්පත් දරකාතරයට ධර්මපාඨ ශාලාව මෞහත් වීය. ඒ මඩලතට පියදස්සිනා හිමියන්ගේද ගංගොඩවිල සෝම හිමියන්ගේද දික්වැල්ලේ මහින්ද හිමියන්ගේද භක්තිවන්ත පරාර්ථකාමය ශ්වේත විලක් මෙවීය. ोसत्म सिंह
සිත කය වචනය සුසිරිත ගුණ නෙන සච්චිත හැදියා කුසලතා සපිරි සච්චනයන් නොපදවන මේ පරමාදර්ශී ධර්මාංජලිය නාරද මාහිමියන්ගේද අම්පිටියේ සිරි රාහුල මාහිමියන්ගේද දික්වැල්ලේ මහින්ද හිමියන්ගේද සිරිමෙවන් පියසිංහ සිරිමතුන්ගේද දරණාගම කුසලතම් මහිමියන්ගේද කඹුරුගමුවේ මහානාග හිමියන්ගේද මීකුඩ සුකිත හිමියන්ගේද තුන්කල් දැකුමින් ආඩ්‍යය හැදෙන දරුවෝ යනු පිපෙන පියුම්ය එය සත්‍යවි චිරපතල විකුමෙත්තන්ගේද පාලකයන්ගේද සිටුවරයන්ගේද සුඛී ජීවිතවල ධර්මශාස්ත්‍ර සමය වජිරාරාම දහම් පාසලේදී බොහෝ නිවිය වජිරාරාම දහම් දරුවෝ එකිනෙකා පරයා නැගිටින සර්වාකාර තරඟකාරී රටාවලින් විනිර්මුක්තය එය පරම වජ්‍ර ප්‍රතිපත්තියකි එවන් ශාස්ත්‍ර පොළවක් සිප ගන්නා මේ ළමා පියවර හිට රටට උදා කරන්නේ පන්සිල් මල් දමක් කරගත් සීල සම්වදව දිව්‍ය සුවඳ කරගත් පිදිය යුත්තන් පිදීම භක්තියක් කරගත් සහජීවන ප්‍රතිපදාව සන්තුෂ්ටිය කරගත් ආගමාලීය සුදේශ වත්සලීය ජාතිකාභිමානීය සුභාෂානුරාගීය විනයතර සහ ධර්මතර ඍජුපටිපන්න රූපාලංකාරයකි ධර්මශාලාව සදාතන මහා පුදු සාධකයව රූපාන්තරණය වී පෙළපොතෙහි සිට ධර්මාචාර්ය දක්වා ධර්ම ශාස්ත්‍රයේ පරමාතර වජිර දරුවන්ට බෞද්ධ නායකත්වයක හැඩරුවද රිදී හඬක චතුරකමද සංවරකමක රසඳුනද පරෝපාකාරයක ආශ්චර්යද අකුරුවලට පිටතින් ආස්වාදනය වේ මෙකී සත්තර්ම පාසල නිදහන් පොළවක් වන්නේද සුවිශුද්ධ දියමන්ති මාණික්යක් වන්නේද ජන සමාජයට උරුම කරන නව පරම්පරාවේ සුධාතවල සුජාත බව නිසාමය අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායක පඬිවර යතිවරුන්ගේද එකසියයක් නැනතර ගුරුවර ගුරුවරියන්ගේද දෙදහසක් ගුණතර බාලක බාලිකාවන්ගේද සමුදයාර්ථය දහම් පාසල් පරමාදර්ශය සුනාත ධාරේත චරාත ධම්මේ අසව
තරව් හැසිරෙව් එදම්හි ශාක්‍ය මුනිේන්ද්‍ර පාඨය සාක්ෂාත් කිරීමට පිළිවෙත් පිරීමයි. ද බෝසත් හා බෞද්ධ ළමයා දිත්ව සංග්‍රහමය ග්‍රන්ථ දේශීය ළමා සමාජයට පිදුම් කොට සාරපෝෂිත පොත් කුලක පරමානන්දය පාඨකයනට සංග්‍රහ කොට බෞද්ධ දර්ශනවාදය විභූතිමත් කරන වජිරාරාම දහම් පාසල ලාංකේය දහම් පාසල් මහා වංශයෙහි ස්වර්ණ පරිච්ඡේදයක් අවිවාදිතව ලියයි. ඒ සිරි වජිරාරාම දහම් පාසල මල් පෙරහරින් ඇරඹ චත්ත මානවක ගාථාවලින් නිමාවන රිවිතාට ගෙවා දමන පැය පහක කාලයාමයක් නොමවි සිහිය නම් සති පාසලට සමවත්ව හැක්කාද නොහැක්කාද එකම බිමක හිඳවන ඇත්තාටද නොඇත්තාටද සම ලෙස සලකන හීනමානයද අධිමානයද පසෙකලන බාලක බාලිකා සහෘද ප්‍රේමය සච්චිත විස්මිත පාඩම් බිමක් වන හෙයිනි. අතීතයට හරසරපාන වර්තමානය සැනින් අතීතයම සින්න කරගනි. මේ අභිමන් සියවසටද ඒ ධර්මතාව පොදු ධර්මතාවයකි. එනිසා මිනිහා හදා රටහදන වීර්යයෙන් සදහම සවිමත් පරම්පරාවක් මිනිසි දහම් සරු ශ්‍රී ලංකාවක් සිරි වජිරාරාම දහම් පාසල් සියවස් උදානය නව්‍ය සියවසට හෙට පතන නව්‍ය චින්තාවයි. මේ ඩේට තියෙනකම් ඔන්ලයින් එකේ ඉන්සචට් කරන ෆ්‍රෙන්ස්ලා රික්වෙස් කරන සෙල්ෆි අටැක් කරලා ලයික් එකක් ලොල් එකක් එක්සෝ එක්සෝ එකක් එස්එම්එච් එකක් ඉල්ලන ඉයපීස් ප්ලක් කරගෙන ෆන් සීන් එකක පට්ට ආතල් ගන්න ඩයල් වෛරස් එකක් විදියට ස්ප්‍රෙඩ් වැඩ සෝෂල් මීඩියා එකක්. එහෙව් සෝෂල් මීඩියා එක ලෝ වැඩ සඟරාව සුභාෂිතය ධම්මපදය චතුරාර්ය සත්‍යය කොහේ නවතීද? ඔන්ලයින් ටියුෂන් නරං ඔන්ලයින්ම පේපස් ලියලා ඔන්ලයින්ම ග්‍රැජුවේෂන් ගන්න සයිබ එඩියුකේෂන් සිිස්ටම් එකක බුද්ධගච්චය සකස්කඩ අභිධර්මය පාලි මොකක් කරන්නද? බ්‍රෝ බම්බලපිටිය වජිරාරාම දහම් පාසල් අභිමන්සිය වසේ මේ වෙසෙසි දෙසුම ආදරයෙන් අහන්න. මොකද ලොකුවට පෙනෙන
බොහෝ සීන් යම් දවසක පොඩියට පෙනෙන සීන් වෙන හන්දයි ඒක ඒකාන්තයි එදාට ඔබට BS බුදු සරණයි TS තෙරුවන් සරණයි DP දෙවි පිහිටයි අන්තිමටම TKDP තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි මේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග වියතානෝ මුලාසනේ වැඩවෙසෙන අතිපූජනීය වන්දනීය ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිත අවසරයි කොටුකොඩ ධම්මාවාස මාහිමි පාණන් වහන්ස සියම් මහානිකායේ කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති දුරන්දර අවසරයි ආචාර්ය ඉත්තේපාණී ධම්මාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්ස ශ්‍රී අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහානායක අවසරයි අතිපූජනීය ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායමි පාණන් ප්‍රමුඛ වැඩමවා වදාළ මහානායක ස්වාමීන්වන් වහන්සේලා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ගරුතර ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අපේ අතිගරු ජනාධිපතිතුමනි ගෞරවනීය අගමැතිතුමනි සියලුම ගරු මැති ඇමතිවරුනි සම්භාවනීය අමුත්තනි දුවේ පුතේ බෞද්ධ ලෝකයේම ගෞරවයටපත් දහම් පාසලක් වන ශ්‍රී වජිරාරාම දහම් පාසලේ සියවස් සැමරුම් උත්සවයේ විශේෂ ආරාධිත දේශනයට ආරාධනා ලද මම නියෝජනය කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නැමැති බෞද්ධ පරිසරයක බිහි වූ ලංකාවේ ශිෂ්‍ය සංඛ්‍යාව අතින් විශාලතම විද්‍යාස්ථානයයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ යනු හික්කඩුවේ ශ්‍රී සුමංගලාභිධාන සහ වැලිවිටියේ ශ්‍රී සෝරතාභිධාන මහා යතිවරයාණන් වහන්සේලාගේ නොමද වෙහෙසින් ජාතියට දායක වූ මහා විද්‍යාස්ථානයයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරම්භය සනිටුහන් වන්නේ මාලිගා කන්දේ පිහිටි විද්‍යෝදය පිරිවෙනෙන්. 1873 වර්ෂයේ හික්කඩුවේ ශ්‍රී සුමංගල මහා යතිවරයාණන් වහන්සේ විද්‍යෝදය පිරිවෙන පිහිටුවීමෙන් බෞද්ධ සමාජයේ ප්‍රගමණයට එක් මූලාරම්භයක් තබා වසර 35ක් ඇවෑමෙන් එනම් වර්ෂ 1918 දී අතිපූජනීය පැලෑනේ වජිරඥාන මහානායක හිමිපාණන් විසින් ආරම්භ කරනු ලබන ශ්‍රී වජිරාරාම දහම් පාසල සියවසක් සපුරන අද දිනේ අතිවිශේෂ දේශනය පැවැත්වීමට මාහට කරන ආරාධනාව හුදෙක් මා වෙත ගෞරවයක් ගෙන දෙනවාට වඩා සුමංගල සෝරත නාහිමිවරුන්ගේ නාමයටම සිදු කරන්නා වූ ගෞරවයක් ලෙස මම දකිමි. වර්තමාන හා අනාගත ලෝකය තුල දහම් පාසල් අධ්‍යාපනයේ ගමන් මඟ පිළිබඳව කතා කිරීමේදී ශ්‍රී ලංකාවේ දහම් අධ්‍යාපනයේ දහම් පාසල් අධ්‍යාපනයේ ආරම්භය පිළිබඳ විමසීම වටිනාකමක් ගෙන දෙන කරුණක් යයි මම සිතමි. මිහිඳු හිමියන්ගේ ආගමනයෙන් බෞද්ධ රටක් වූ ලංකාවේ බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමේ මහඟි මෙහෙයක් සිදු කළ රජවරු විශාල ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු මහා වංශයේ කියවේ. එවන් රජවරු අතර දුටුගැමුණු රජු ධර්මදානයක් ලෙසට සතර පොහොයට පන්සල තුල ධර්මය දේශනා කිරීම ආරම්භ කරනු ලැබුවා.
සතර පොහොයටම විහාරස්ථානයට පැමිණෙන බෞද්ධ පිරිස බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය නැමදීමටත් ධර්මීය ශ්‍රවණයටත් හුරු කරනු ලැබේ දුටුගැමුණු රජ දවසේදීය බෞද්ධ භික්ෂූන්ගෙන් අනුදැන වදාළ ධර්ම උපදෙස් අනුව සිය ජීවිතයෙන් ගොඩනැගීම මෙන්ම සමාජ සංවර්ධනයත් ඇති කරගත් අපේ අතීත මුතුන් මිත්තන් ක්‍රමයෙන් දානයක් ලෙසට ශ්‍රම දානයන්ට යොමු වීමෙන් ග්‍රාම සංවර්ධනයේ මෙන්ම සාමූහිකව හැසිරීම පුරුදු පුහුණු කරනු ලැබීය අප රට ධර්මද්වීපය ලෙසට ප්‍රසිද්ධ වනුයේ එහි එක් ප්‍රතිඵලයක් ලෙසිනි එපමණක්ද නොව පෙරදිග ධාන්‍යාගාරයේ ලෙසට අප රට හඳුන්වනු ලැබුවේ පන්සල පන්සලේ භික්ෂුන් වහන්සේ විසින් සමාජගත කළ ධර්ම දානයේ ප්‍රතිඵලයක් නොවේදයි මට සිතේ. නමුත් අනුරාධපුර පොළොන්නරු රාජධානි වලින් පසු ක්‍රමයෙන් පිරිහෙමින් පැවති බටහිරින් පැමිණි තුන් ජාතියකට යටත් වන අප වසර 500කට අධික කාලයක් දීන ජාතියක් ලෙසට කල් ගෙවීමට සිදු වූ බව අප දනිමු. පරාජිත වූ ජනයාට එන්න එන්නම බටහිර ජාතීන්ගේ බලපෑම වැඩිවීමෙන් පැවති යුගයක නොඑක් විට සුදු ජාතීන්ගේ සමග අවියෙන් සටන් කිරීමට සිංහලයාට සිදු වූයේ සිංහල ජාතියේ බුදුදහමේ අපේ සංස්කෘතියේ පැවැත්ම තවදුරටත් තහවුරු කර ගැනීමේ අරමුණ වෙනත් අරමුණකට වඩා වැදගත් ලෙසට සිතුණු බැවිනි. බටහිර ජාතීන්ගේ බලපෑම වැඩියෙන්ම ව්‍යාප්ත වනුයේ කොළඹ සහ වෙරළබඩ ප්‍රදේශ තුල වේ. ඔවුන්ගේ පරිපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක වනුයේ මේ ප්‍රදේශයේ වීම එයට හේතුවයි. එම නිසාම ඔවුන්ට ආවේනික අධ්‍යාපන පද්ධතියක් මේ ප්‍රදේශයේ පිහිටුවීමට ඔවුන් විසින් ආරම්භ කරනු ලැබුවා. බටහිර ජාතීන්ගේ පාලන ප්‍රතිපත්තිය තුළ සිංහලකම බෞද්ධකම ස්වදේශීය සංස්කෘතිය රකින්නට පෙරමුණ ගත්තේ පන්සල සහ භික්ෂුන් වහන්සේ වීම අප අදටත් මහත් භක්තියෙන් සමරන්නකි. පන්සලත් පන්සලේ භික්ෂුන් වහන්සේත් අවියට අවිය යන සංකල්පයේ වෙනුවට අවියට ධර්මය නැමැති බෞද්ධ ප්‍රතිපත්තියට එදා වැඩවිසූ පූජනීය වූත් වීරෝදාර වූත් මහා යතිවරයාණන් වහන්සේලා විසින් ක්‍රියාත්මක නොකළේ නම් එදවස සිට අද දක්වාම නොවිසඳුණු බොහෝ ප්‍රශ්න අප ලංකාවේ පවතින්නට තිබිනි. එකල වැඩවිසූ මහා යතිවරයාණන්ගේ නිහඬ නමුත් ප්‍රබල ක්‍රියාවක් ලෙසට ලංකාවේ වෙනත් කිසිදු ප්‍රදේශයක නොමැති තරමේ බෞද්ධ වෙහෙර විහාර සංඛ්‍යාවක් කොළඹ පළාතේ බිහිවන අතර එම වෙහෙර විහාර ආශ්‍රයෙන් සිංහල ජනී ජනයා ඒකරාශී කිරීමටත් ධර්මයේ දේශනා කිරීමටත් ස්වදේශීය නිර්මල සංස්කෘතිය රැක ගැනීමටත් සිදු කරනු ලැබුවේ ශක්තිමත් ස්වදේශිකයන් පිරිසක් බිහි කිරීමේ පරම අභිලාෂයෙන්. ගාලු විද්‍යාලයේ හෙවත් රිච්මන් විද්‍යාලයෙන් ආරම්භ වන මිෂනාරි අධ්‍යාපනයේ මාතර විද්‍යාලයේ 1814 හිල් ස්ට්‍රීට් අකඩමි හෙවත් රාජකීය විද්‍යාලය 1835 මාතර ශාන්ත තෝමස් විද්‍යාලය 1844 යාපනයේ හෝලි ෆැමිලි කොන්වන් 1845 ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලය 1851 මහනුවර ශාන්ත ඇන්තනිස් විද්‍යාලය 1854 මොරටුවේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලය 1854 මහනුවර ත්‍රිත්ව විද්‍යාලය 1872 පානදුරේ ශාන්ත ජෝන් විද්‍යාලය 1876 මහනුවර කිංසුත් විද්‍යාලය 1891 ආදී පාසල් 60කට වැඩි සංඛ්‍යාවක් 1814 සිට 1897 දක්වා වූ වසර 83ක් තුළ බිහිවන පරිසරයක 1869 දී පමණ දොඩන්දුවේ පියරතන තිස්ස නායක හිමියන්ගේ අපරිමිත කැපවීමෙන් ජීන ලබ්ධි විශෝධන ඉන් ලව් ඔෆ් බුද්දිසම් හෙවත් ගාල්ලේ පියරතන විද්‍යාලය ආරම්භ කරනු ලැබීය. ඉන් අනතුරුව කෝට්ටේ බෞද්ධ මිශ්‍ර පාසල හෙවත් කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය බිහිවනුයේ බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමේ වෑයමක් ලෙසටයි. 1886 වර්ෂයේදී ආනන්ද විද්‍යාලය
1887 වර්ෂයේදී කුරුණෑගල මලියදේව විද්‍යාලය ඒ වසරේදීම මහනුවර ධර්මරාජ විද්‍යාලය 1892 වසරේදී ගාල්ලේ මහින්ද විද්‍යාලයද බිහිවනුයේ බෞද්ධ දූ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමේ පරමාර්ථයෙනි මේ සියල්ල මෙසේ සිදුවන්නේ විද්‍යෝදය පිරිවෙන පිහිටුවා වදාළ හික්කඩුවේ ශ්‍රී සුමංගලාබිදාන මහා නායක මහ රජුගේ අවවාද අනුශාසනා සහ ගුරු හරුකම් මතය 1800 ගණන්වල ඉතිහාසයේ මා මෙසේ ගෙනහැර පෑවත් අද අපේ ලංකාවේ සියලුම පාසල් එකම ජාතික අරමුණක කටයුතු කරන බවත් මෙහිලා සඳහන් කළ යුතුය බෞද්ධ පාසල් අධ්‍යාපනය ලංකාවේ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින එවන් අවධියක එනම් 1895 වර්ෂයේ අගෝස්තු 3 වන දින ලංකාවේ පළමු දහම් පාසල එනම් ගාල්ලේ වැලිවිට පිහිටි විජයානන්ද පිරිවෙනට අනුබද්ධිතව විජයානන්ද දහම් පාසල ආරම්භ කරනු ලැබීය. එදා සිට අද දක්වා බිහිවෙමින් වැඩෙමින් සමහර විට පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයන්ට පවාපත් වෙමින් ගිය දහම් පාසල් ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබන්නට තරම් ශක්තියක් හා වාසනාවක් ලද දහම් පාසලක් බිහි කිරීමට 1918 වසරේදී අතිපූජ්‍ය පැලෑනේ ශ්‍රී වජිරාඥාන මහා නායක හිමියන් මුල්වන්නේ එවකට පැවති අධිරාජ්‍යවාදී මිෂනාරි අධ්‍යාපන පද්ධතියෙන් සිංහල ජනී ජනයා බේරා ගැනීමේ පරම චේතනාවෙනි. එපමණක්ද නොව මිෂනාරි අධ්‍යාපන ක්‍රමයක් තුල හැදෙන වැඩෙන සිංහල බෞද්ධ කුල දරුවන් තවදුරටත් ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් සිංහල බෞද්ධ කුල සිරිතට හදා වඩා ගැනීම ඒ කාලයේ වජිරාරාම දහම් පාසලේ ප්‍රධානතම කාර්යභාරයක් විය. බිහිවෙමින් නැතිවෙමින් කිය දහම් පාසල් ඉතිහාසයේ වසර 100ක් පුරා දියුණුවෙන් දියුණුවටපත් එකම දහම් පාසල ලෙසට ඉතිහාසගත වන්නේ ශ්‍රී වජිරාරාම දහම් පාසලයයි පැවසීම මා අතින් සිදුවන දෝෂයක් යයි කිසිවෙකුත් පැවසීමට නොහැකිය. අතිපූජ්‍ය අම්පිටියේ රාහුල මහානායක හිමියන්ගේ දික්වල මහින්ද මහානායක හිමියන්ගේ අතිපූජ්‍ය නාරද හිමියන්ගේ අග්ගමහා පඬිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක හිමියන්ගේ අතිපූජ්‍ය පියදස්සී මහානායක හිමියන්ගේ කඹුරුගමුවේ මහානාග මහානා හිමියන්ගේ ගංගොඩවිල සෝම හිමියන්ගේ අතිපූජ්‍ය දරණාගම කුසල ධර්ම නායක හිමියන්ගේ මෙන්ම වර්තමානයේ මීගොඩ සුකිත නා හිමියන්ගේ සහ ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නායක හිමියන්ගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ වසර 100ක කාලයක් පුරා දසදහස් සංඛ්‍යාත බෞද්ධ දූ දරුවන්ගේ දහම් දැනුම මෙන්ම සදාචාරාත්මක ජීවිත ගොඩනැගූ සිරි වජිරාරාම දහම් පාසල විශ්වවිද්‍යාලයකට නොදෙවෙනියයි මට සිතේ. දහම් අධ්‍යාපනයෙන් දැයි දූ දරුවන්ගේ පෝෂණය කරන සිරි වජිරාරාම දහම් පාසල දුෂ්කර පාසල්වල වෙසෙන දුගී ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කිරීමටත් පොළොන්නරුව වැනි දුෂ්කර ප්‍රදේශවලට දහම් අධ්‍යාපනය නගා සිටුවීමටත් ලේ දන් දීමේ වැඩසටහන් සංවිධානය කිරීමටත් රෝගීන්ට අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමටත් ළමා නිවාසවල වෙසෙන දූ දරුවන්ට උපකාර කිරීමටත් ආදී වූ නොයෙක් දානමය පුණ්‍ය ක්‍රියාවන්ගේ යෙදෙනුයේ සමාජයට සේවයක් කිරීමට මෙන්ම දහම් පාසල් අධ්‍යාපනය ලබන්නා වූ දරුවන්ගේ සදාචාරාත්මක සමාජ චරිතය සංවර්ධනය කිරීමේ අරමුණ අනුවය. අග්ගමහා පඬිත අතිපූජ්‍ය කොටුකොට ධම්මාවාස මහා නායක හිමියනි පන්සලේත් දහම් පාසලේත් නියමුවානන් වනුයේ වසර 2600කට අධික කාලයක් පුරා බුදුදහමත් අප රටත් බුදුදහමින් පෝෂණය වූ සංස්කෘතියත් ආරක්ෂා කළ පඬුවන් සිවුරු දරන භික්ෂූන් වහන්සේලා වේ. ලෝකය විද්‍යාවෙන් තාක්ෂණයෙන් හැඟීම් වලින් ගති පැවතුම් වලින් අපේක්ෂාවන්ගෙන් ක්‍රමයෙන් සංකීර්ණත්වයට පැමිණ දැඩි ගතික ව්‍යාකූල පරිසර තත්ත්වයක් වර්තමානයේ පැවතියත් වෙනස් නොවූ යම් දෙයක් ලෝකයේ පවතින්නේද ඒ භික්ෂුන් වහන්සේගේ ඇඳුම නැත හොත් කහවන් සිවුරයයි මම නොබියව පවසමි. එදා සිට අද දක්වා සෑම භික්ෂුන් වහන්සේ නමක්ම හිස මුඩු කිරීම වෙනස් වී නැත්තේය.
දෙපයට පහවන් යුවලක් හැරුණු විට වෙනස් නොවූ භික්ෂුන් වහන්සේගේ සම්ප්‍රදාය කොතරම් සවිමත්ද යත් තවමත් අප මහත් ගෞරවයෙන් පූජා කරනු ලබන අටපිරිකර තුලට පාවහන් යුගලක් ඇතුළත් නොකිරීමෙන්ම එය දැකගත හැකි වේ. එසේම අප මහා නායක හිමිවරුන් සෙවනේ යම් අයෙකුට හැදී වැඩෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ නම් එවන් පුද්ගලයෙකුගේ චරිත සංවර්ධනයට ජීවිත කළමනාකරණයට ලැබෙන්නා වූ ආදර්ශය ආභාෂය මෙන්ම ආශිර්වාදය සුළුපටු නොවේ. දහම් පාසල් අධ්‍යාපනයේ එක් අරමුණක් වනුයේ කුඩා කල සිටම අපේ දූ දරුවන්ට මහා යතිවරුන් වහන්සේලාගේ ආදර්ශය ආභාෂය ලබා දෙමින් වීරෝදාර වූත් දෑහිතකාමී වූත් දැයට සේවයක් කරන්නා වූත් පිරිසක් දැයට දායාද කිරීමයි. ශ්‍රී වජිරාරාම දහම් පාසලේ නායකත්වය දැරූ අනුශාසනා ලබාගත් සංඝපරපුර දැකීමෙන් අපට මතක් වනුයේ මෑත ඉතිහාසයේ බෞද්ධ සමාජය තුළ බුදුදහම පමණක් නොව රට දැය සමය වෙනුවෙන් අභීත හඬක් නැගූ මහා නායක හිමිවරු නායක හිමිවරු වැඩවිසූ බිමක් ලෙසටය. එහි ප්‍රතිඵලයක් ලෙසට ශ්‍රී වජිරාරාම දහම් පාසල් සෙවණේ හැදී වැඩුණු බොහෝ බෞද්ධ දූ දරුවන් අද දිනේ අපේ රටේ ලෝකයේ සමාජ සුචරිතයේ යෙදෙන නායකයන් වී ඇත. වර්තමාන සංකීර්ණ වාණිජත්වයට ගොදුරු වූ සමාජය අනාගතයේදී තව තවත් සංකීර්ණවනු නොඅනුමානයි. අනාගතයේ කෙබඳු දෙයක් වර්තමානයේ අප සමග ජීවත්වන සමහර මානවයන්ගේ අමානුෂික චර්යාවන් කිසිසේත් පිළිගත නොහැකිය. ක්‍රෝධය වෛරය ඊර්ෂ්‍යාව පලිගැනීම එන්න එන්නම මිනිස් සතන් තුළ දලුලා රෝපණය කිරීමට වර්තමාන වාණිජකරණයේ බොහෝ ආයතන උත්සුක වන අයුරු දැකගත හැකිය. මත්පැන් මද්‍රව්‍ය මෙන්ම විවිධ අසබි දර්ශන විවිධ තාක්ෂණික මාධ්‍යන් ඔස්සේ අපේ දරුවන් වෙත ලැබෙන්නේ ඔවුන්ගේ නිර්වුල් මනස විනාශ කිරීමේ කූට උපක්‍රමයක් ලෙසිනි. මෙවන් පසුබිමක සෑම දහම් පාසලකම ප්‍රධාන භූමිකාව වන්නේ ආදර්ශවත් චරිත සංවර්ධනය සඳහා මෙන්ම මනස හික්ම වූ ඕනෑම අභියෝගයක් දරා ගැනීමට හැකි දූ දරුවන් පිරිසක් දැයට බිහි කිරීමයි. විහාරස්ථානයේ ආශ්‍රිතව මූලික චර්යා පද්ධතියකට හුරුවන දූ දරුවන් ක්‍රමයෙන් මානසික ඒකාග්‍රතාවයක් ඇති ශක්තිමත් පෞරුෂයක් බිහි කිරීමට එදා සිට අද දක්වාම සෑම දහම් පාසලකම වෙහෙසෙන බව අපි දනිමු. නමුත් දහම් දැනුම ධර්මයේ හැසිරීම සුචරිතය සදාචාරය වැනි මානව චර්යාවන් පිළිගැනීමටත් පිළිපැදීමටත් වර්තමාන මානව සමාජයේ කොතරම් යොමු වී ඇද්ද යන්න ගැටලුකාරී තත්වයකි. අපේ මහානායක හාමුදුරුවනි අප ජීවත්වනුයේ වරදට පෙළඹෙන හා වරදට පොළඹවන සමාජයකයි මා පැවසුවොත් ඒ වරදක් නැතයි මම සිතමි. මිනිසා ඒ තරමට විකෘති ස්වභාවයක් ගෙන ඇත්තේය. එසේනම් මම දකින පරිදි තාක්ෂණය ගෝලීකරණය වාණිජකරණය හමුවේ අපේකම අපේ වටිනාකම අපේ සංස්කෘතිය රකිමින් ඒවා දරමින් ධර්මයේ හැසිරෙන සුචරිතවාදී සදාචාරාත්මක හැසිරීමක් දක්වා අපේ සමාජයේ දරුවන් ගෙන ඒමට දහම් පාසල් අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ අභියෝගයක් අප හමුවේ වර්තමානයේ ඇත. මට දැනෙන පරිදි මේ සඳහා එක් ශක්තිමත් උපක්‍රමයක් වනුයේ දහම් පාසල් දූ දරුවන් තුළ ලෝකයේම පිළිගන්නා වටිනා අභිලාෂයන් අපේක්ෂාවන් ස්ථාපිත කරලීමත් එම අභිලාෂයන් සහ අපේක්ෂාවන් තුළ ජීවත්වීමට අවැසි වටපිටාවක් සකස් කිරීමත් වේ. දිලිඳුකම මෙන්ම පොහොසත්කමද වර්තමානයේ ගැටලු ඇති කරයි. දිලිඳු දරුවන් නගා සිටුවීමේ උපක්‍රම අපට අවශ්‍ය යුගයක පොහොසත් දරුවන් දුසිරිතයෙන් මුදවා ගැනීමේ උපක්‍රම භාවිතා කිරීමටද අපට සිදු වී ඇත. එසේනම් දුප්පත්කම තුරන් කිරීමේ රජයේ වැඩසටහන අභිමුව දහම් අධ්‍යාපනයෙන් දිලිඳු දරුවාගේ පෞරුෂය සංවර්ධනය කිරීම සිදු කිරීම වර්තමාන දහම් පාසල් අධ්‍යාපනයේ කාර්යභාරයකි. අනෙක් අතට පොහොසත් දරුවන් මෙන්ම දුප්පත් දරුවන්ද මත්පැන් මද්‍රව්‍ය වලින් මුදවා ගැනීමේ රාජ්‍ය ක්‍රියාදාමයට
ප්‍රබල දායකත්වයක් දහම් පාසලෙන් ලබාගත හැකිය. පුරා වසර 100ක් තුල ශ්‍රී වජිරාරාම දහම් පාසලෙන් ගොඩනැගුණු චරිත ගොඩනැගූ චරිත අප ස්වදේශීය විදේශීය ජයගැනුමින් සිටිති. අනාගතයේ තව තවත් ශක්තිමත් ශ්‍රී වජිරාරාම දහම් පාසල අදටත් වඩා හෙටට සේවයක් ලෝකයට ලබා දෙනු ඇති යන්න මම විශ්වාස කරමි. ශ්‍රී වජිරාරාම දහම් පාසලට සියක් වසරක් සැපරීම නිමිත්තෙන් පැවැත්වෙන මේ උත්සව සභාවේ ආරාධිත දේශනීය පැවැත්වීමට මට ආරාධනා කළ ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නායක හිමි පාණන්ට මාගේ නමස්කාර පූර්වක ස්තුතිය පුද කරන්නට කැමැතියි. ඒත් එක්කම මුලසුනේ වැඩසටන ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පඬිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මාහිමි පාණන් වහන්සේ ඇතුළු සියලු මහා නායක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් අතිගරු ජනාධිපතිතුමා ගෞරවනීය අග්‍රාමාත්‍යතුමා ඇතුළු මේ සභාවේ වෙසෙන සියලුම ගිහි පින්වතුන්ටත් නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙමි. ඔබ සමට සම්මා සම්බුදු සරණයි. එක්දහස් නවසය දහටේ පටන් බම්බලපිටිය වජිරාරාම සිප්සත උයනේ පාට පාට දහම් මල් පිපෙනවා. ඒ මල් ලස්සනයි සුවඳයි. ඒ නිසා උයන රන්මසු උයනකොයි. ඉතින් ඒ උයනේ පිපී හැදෙන තාරුකා මලක් මල් උයන ගැන කතා කරනවා අහන්න කැමතිද? ලස්සන මල් උනාට වැඩක් නැහැ මල්වල සුවඳ නැතිනම්. රෝස මල් උනාට වැඩක් නැහැ නටුවේ කටුනම්. මඩ ගොඩක පිපුණට කමක් නැහැ මඩ නැති නෙළුමක් නම්. ඔබ මලක් වෙලා මල් උයනේ පිපෙන්න. මේ ශ්‍රී වජිරාරාම දහම් පාසල් ප්‍රධාන ශිෂ්‍ය නායිකා දිනිති රන්දිනි ආරච්චි බාලිකාව. ස්වාගතං. මූලාසනයේ වැඩි සිටින අතිගෞරවාර්හ අගමහා පඬිත කොටුකොඩ ධම්මාවාස උත්තරීතර මහානායක මාහිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයෙන්ද අතිගරු ජනාධිපතිතුමන් අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ සම්භාවනීය සභාවෙන්ද අවසරයි. මීට හරියටම පුරා වර්ෂයකට පෙර 2017 අගෝස්තු 18 වෙනිදා මාගේ ශ්‍රී වජිරාරාම දහම් පාසල් මාතාව ඇගේ සියවන උපන්දාවට පා තැබුවා. එදා අපේ උතුම් මහානායක මාහිපාණන් වහන්සේ උන්වහන්සේගේ ලස්සනත් අකුරින් අපට පොඩි පාඨයක් ලියවලා තිබුණා. ඒ පාඨය අපේ දහම් පාසලේ සියවස් ජයන්ති තේමා පාඨය වුණා. සදහම සවිමත් පරම්පරාවක්, මිනිසි දහම් සරු ශ්‍රී ලංකාවක්. සියවස සපුරන මේ වර්ෂයට විතරක් නෙවෙයි, තවත් වර්ෂ 100කට අවශ්‍ය දර්ශනය එහි අන්තර්ගත වෙලා තියෙනවා කියලා අපිට දැනුණා. මේ පාඨයේ මුල්ම පෙළට මම ඔබේ අවධානය යොමු කරන්න කැමතියි. එහි තිබෙන්නේ සදහම සවිමත් පරම්පරාවක් කියලයි. ඇත්තටම මොකක්ද මේ සදහම සවිමත් පරම්පරාවක් කියන්නේ? සදහම කියන්නේ අපේ බුදු පියාණන් වහන්සේගේ සද්ධර්මයට. සද්ධර්මෙන් ශක්තිමත් පරම්පරාවක් කියන්නේ මොකක්ද? කොහොමද ඒක වෙන්නේ කියන ප්‍රශ්නේදී මම ඔබේ අවධානය කෙටි සිදුවීමකට යොමු කරවන්න කැමතියි. ඔබට මතකද පසුගිය ජූනි මාසයේදී තායිලන්තයෙන් වාර්තා වූ ලෝකෙම කම්පා කළ පුවත? තායිලන්තයේ භූගත ගල්ලෙනක
සිරවි සිටි ළමා පාපන්දු කණ්ඩායමක දරුවන් 12 දිනකගේ ජීවිත නිර්පද්ධිතව බේරාගත හැකි වුණා. ආහාර වාත උණුසුම පවා ඉතාම අවම වූ වාතාවරණයක වුවත් එම සියලු දරුවන්ගේ මානසික ශක්තිය ඉහළ මට්ටමක තිබීම ලෝකයටම පුදුමයක් වුණා. පසුව එම රහස අනාවරණය වුණා. එම දරුවන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කළ එකාපල් චැන්ටවොග් නැමැති තරුණයා වසර 12ක් පමණ භාවනාව හොඳින් පුහුණු කළ අයෙක් වුණා. ඔහුගේ උපකාරයෙන් දරුවන් සියලු දෙනා භාවනාව මගින් ඉතා හොඳ මානසික ශක්තියක් පවත්වාගත් බව පසුව වාර්තා වුණා. දෛවෝපගතව ජීවත් වීමට වාසනාව ලද මොවුන් සියල්ලෝ පසුගිය ඇසළ පුර පසළ ස්වක පොහෝ දින තායි සම්ප්‍රදායට අනුව පැවිදි වුණා. මේ සිදුවීම ඇහෙනකොට මට නම් සිහිපත් වුණේ ධම්මපදයේ පළමෙනි ගාථාව. මනෝ පුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා. මනසේ ශක්තිය පිළිබඳව ලෝකෙම මවිත වෙද්දී බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ පළමුවෙනි ගාථාවෙන්ම මනස සියල්ලටම පූර්වාංගම වන බව පෙන්වා දී වදාළා. ඒ අනුව දහම ලෝකයේ සනසවන්නක් බවත් ලෝකයට අවශ්‍ය කරන්නක් බවත් ඉතාම පැහැදිලියි. අනෙක් කරුණ නම් මනුෂ්‍ය ධර්මයයි. ආදරය, කරුණාව, සමානාත්මතාවය වැනි සංකල්ප මානව අයිතිවාසිකම් යටතේ අද ලෝකයේ බොහෝ දෙනෙක් කතා කළත් බුදුදහමින් ශික්ෂණය වූ අපට ඒවා ආගන්තුක වෙන්න බෑ. අපේ පැරැන්නෝ කුඹුරට බහින්න කලින් කුඹුරු හාන්න උදව් වෙච්ච ගවයාටත් උපකරණයටත් දැත් එකතු කරලා ආචාර කළා. බලන්න මේ කුඹුරේදී මේ ගවයන්ට කියන අඬහැරේ දිහා. තිසරණ සරණයි උඹලට මගේ වහුදරුවෝ, අපේ බත්පත සලසා දෙන මගේ කිරිදරුවෝ, මේ වෙල් යායට උඹ පිහිටයි වහුදරුවෝ, දැන් වැඩ ඉවරයි ගෙදර යන්නට යම් මගේ කිරිදරුවෝ. මොනතරම් මානව සුවඳක් මේ වචන ඇතුලේ තිබෙනවාද. ඉතින් අපට අප තුළම තිබෙන මනුෂ්‍යත්වයට නොගැලපෙන ගති දුරුකොට ගත හැකි වන දිනක වඩා උත්තර සමාජයක් පිළිබඳව අපේක්ෂා තැබීමට පුළුවන් වේවි. අදින් පසුව අපේ සිරි වජාරාම දහම් පාසල තවත් සියවසකට පා තබනවා. මේ සියවසේ අපේ සොයිරි සොයිරියන්ගේ ලෝකයට බොහෝ දේ එකතු වේවි. මෘදුකාංග තාක්ෂණය නිසා හැමදේම සුහුරු භාවිතයන් වේවි. නැනෝ තාක්ෂණය නිසා හැමදේකම ප්‍රමිතිය වැඩි වේවි. සන්නිවේදන පහසුකම් ලෝකයේ පෙරු නොවු විරු මයින් ජය ගනිවි. නම මේ ලැබෙන යුගයේදී මානව සමාජයට අවම තරමින් ලැජ්ජා බය නැමැති මූලික ලෝකපාලක ධර්මවත් නොමැති වුවහොත් තාක්ෂණය නපදිනකොට මනුෂ්‍යත්වය නප පරිදීවි. මේ අපි සියල්ලෝම ජාතියේත් මානව සමාජයේත් උන්නතිය තකා දහමත් මනුෂ්‍යත්වයත් වටා එක් විය යුතුම මොහොතයි. ඒක මහා සංඝරත්නයටවත් 125,356ක් වූ දහම් පාසල් ගුරු පවතුන්ටවත්, 21,91,101ක් වූ දහම් පාසල් සොයිර සොයිරියන්ටවත් තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි හැමෝම එකට එකතු වෙලා ජයගත යුතු අභියෝගයන්. මේ ඓතිහාසික මොහොතේදී මේ මුළු සම්භාවනීය සභාවෙම සිටින ඔබ සැමට ආරාධනාවක් කරනවා ඒ වෙනුවෙන් වෙන් වෙන් සිතන්නේ නැතිව එකට එකතු වෙන්න කියලා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමනි, ඉරිදා උදේවරුවවත් පොදු, කිතුනු, හින්දු, ඉස්ලාම් සෑම ආගමකම අපේ සහෝදර නංගිලා මල්ලිලා හැම දෙනාටම කිසිදු බාහිර බාධාවකින් තොරව තම තමන්ගේ දහම් පාසල වෙනුවෙන් වෙන් කරන්න අවශ්‍ය නිදහස් පරිසරය හැදෙනවා නම් එය සිරි වජාරාම දහම් පාසලේ සියවස් ජයන්තිය වෙනුවෙන් මාගේ මාතෘභූමිය ලබන අගනාම තිලිනයක් වේවි. අපි ඒ සීන ඉටුවන අනාගතයක් වේවායි ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා ඔබ සැමට තෙරුවන් සරණයි.
Siri Vajirarama Daham Pasal Siyava Samaru Mangalayata Ekama Prasangika Darshanayak Pradarshanaya Wenawa. E Isau Dakmai Me Geetha Gettama Nuwan Kumara Katugampala Ranga Vinyasaya Sahan Ranwala Rangavatharanaya Ranwala Balakaya Bada Kata Hitapiri Muwanga Shriyavan Karin Urin Yutu Kampatavagat Adahama Varalat Paramparavak Hadai Mavai Hetak Neti Sri Lankavak Hey.
වචිරාරාම දහම් පාසලේ අධ්‍යාපනය හදාළ රටපතල දේශපාලන නාමාවලියද දීර්ඝ ලයිස්තුවකි. ජේ.ආර්. ජයවර්ධන ජනපති, ආර්. ප්‍රේමදාස ජනපති, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනි, ඩඩ්ලි සේනානායක අගමැති සහ රනිල් වික්‍රමසිංහ අගමැති ලේකන වීම ලංකා දහම් පාසල් වංශ කතාවේ දුලබ සංසීතියකි. ඩී.ආර්. විජේවර්ධන මාමා පන්සලට සංඝ සතු කළ ගොඩනැගිලි කාමරයක පතපුත පාඩම් කළ කුඩා දරුවෙකු සිහිනයක හෝ සිතයිද නිවසට අල්ලපු පන්සලේ දහම් පාසල් සියවසට රටේ අගමැති වී පැමිණීමට ඒත් එය එසේ සිදුවිය. බම්බලපිටිය වජිරාරාම දහම් පාසලේ රනිල් වික්‍රමසිංහ ශිෂ්‍යයා ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ගරුවා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිදුම්ව අද අගමැතිගේ දහම් පාසලට ආවේය. එය සියවසක ඵල සම්පතක් නොවේද? ඉතින් අග්‍රාමාත්‍යතුමනි, ඔබේ වචිරාරාම දහම් පාසල දැන් ඔබ වසන්නට කැමති මේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා. අතිගරු අමරපුර නිකායේ තරාදී මහානායක ස්වාමීන් වහන්සේ, සියම් නිකායේ අතිගරු සියම් නිකායේ කෝට්ටේ පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේ, පූජ්‍යපාද අනුනායක ස්වාමීන් වහන්සේ, පූජ්‍යපාද සංඝ රත්නයේ අවසරයි අතිගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමනි, ඇමතිවරුනි, සම්භාවනීය අමුත්තනි, වජිරාරාම දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවනි, පින්වතුනි, පැලෑනේ වජිරාරාණ නායක ස්වාමීන් වහන්සේ 1924 උන්වහන්සේට අයත්ව තිබූ පොත්පත්, විශේෂයෙන් බුද්ධාගම, පාලි, සංස්කෘත ආගම පිළිබඳ පොත්පත් 2000ක් වජිරාරාමේ පුස්තකාලයට පූජා කළා. එදා ඒ පුස්තකාලය විවෘත කරන්නාව ක්ලෙමන්ටි මහලේකම්තුමා සඳහන් කරා මේ නගරේට, කොළඹ නගරේට මේ අගනා ත්‍යාගයක් කියලා. යනුව බලනවා නම් වජිරාරාම දහම් පාසල එලෙසම අද මේ රටේ සම්පතක් හැටියට අපිට සලකන්න පුළුවන්. ඒ සියවස තමයි අද පිරලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මටත් ඒ දහම් පාසල එක්ක සම්බන්ධකමක් තියෙනවා. අපේ මගේ අම්මා බුද්ධාගම ඉගෙන ගත්තේ පැලෑනේ වජිරණාන පිනායක ස්වාමීන් වහන්සේගෙන්. එදා හෙලේනා විජේවර්ධන මැතිණිය තමන්ගේ මුණුබුරන් මිනිබිරියන් සියලු දෙනාම කැඳවලා පැලෑනේ වජිරණාන ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කළා පමණක් නෙමෙයි, තවත් කාලයක් දුන්න ප්‍රශ්න අහලා පැහැදිලි කරන්න. මම හිතන්නේ වැඩිම ප්‍රශ්න ඇහුවේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා. මම අපි තිඹිරිගස්සය ජීවත් වෙන කාලේ මට මතකයි වජිරාරාමට පැමිණලා පැලෑනේ වජිරණාන නායක ස්වාමීන් වහන්සේට වැඳ පූජා කළා. පිටත් වීමෙත් මගේ ඇත්ත වශයෙන්ම ආශ්‍රය තිබුණේ මම මේ දහම් පාසල පැමිණියේ විශේෂයෙන්ම නාරද ස්වාමීන් වහන්සේ නායක ස්වාමීන් වහන්සේ ඇටියට ක්‍රියා කරපු කාලෙදී. වැඩි කාලයක් ඉස්සෙල්ලා මගේ අකුරු සිංහල අත් අකුරුත්
ඉංග්‍රීසි අත්අකුරුත් හොඳ නැති නිසා මගෙත් මගේ ඥාතියෙකුත් බාර දුන්නා මහා නාම ස්වාමින් වහන්සේ මම බාරගත්තා අපි හතර දෙනා මගේ වැඩිමහල් සහෝදරයයි මමයි ඒ ඥාතීන් දෙන්න වෙනම ගිහින් අන්තිමට අර මම දැන් ඔබ වහන්සේලා දන්නේ නැති රතු පාටයි නිල් පාටයි ඉදි තියෙන පොත් අරගෙන මට ආයන්න ආයන්නේ සියල්ලම අවුරුතෙන් ලියන්න කියලා පෑනකින් ලියන්න කියලා තමයි මහා නාම ස්වාමින් වහන්සේ ඉගැන්වේ. ඉතින් වජිරාරාමේ මේ දහම් පාසලේ ඒ කාලේ ගත කරපු එක මට අමතක වෙන්නේ නැහැ. ඒත් මං ඊට පසුව නාරද ස්වාමින් වහන්සේත් ඒ වගේම මඩියේ පඤ්ඤාසේන නායක ස්වාමින් වහන්සේ සමගත් සම්බන්ධ පැවැත්තුවා. මම වජිරාරාමට ගියද්දි නාරද අපේ මහානායක ස්වාමින් වහන්සේ යටතේ හිටපු ශිෂ්‍යෙක් අන්තිම කාලේ අධ්‍යාපන ඇමති හැටියට මට ආපෝ යන්න සිද්ධ වුණා. මේ දහම් පාසලේ කටයුතු ගැන උන්වහන්සේ සමග සාකච්ඡා කරන්න. ඇත්ත වශයෙන්ම අපේ ඒ කාලෙදි පාසල්වල අපේ රාජකීය විද්‍යාලයේ මිෂනරි පාසලක් නෙමෙයි ආණ්ඩුවේ පාසල බුද්ධාගම විෂයක් හැටියට තිබුණත් අන්තිමට ඒ විෂය සිදු වුණේ විභාගෙට ඉගෙන ගන්න එක විතරයි. අපිට ඇත්ත වශයෙන්ම අධ්‍යාත්මික පැත්තේ අධ්‍යාපනය ලැබුණේ දහම ලැබුණේ මේ දහම් පාසලෙන් වෙයි අපේ පන්සල් එක්ක තිබුණ ඒ සම්බන්ධය සමග. ඉතින් ඒ සම්බන්ධය මං හිතන්නේ අද වෙනකන් වැදගත් හැටියට මං සැලකනවා. මගේ ජීවිතයේ බුද්ධාගම බුදු රජාණන් වහන්සේගේ ධර්මය ගැන දැනගත්ත අවබෝධ කරපු ඒ කුඩා කොටස අද ජීවිතයටත් බොහෝ ලෙස බලපාලා තිබෙනවා. එකම අද පාසල් වලින් බුද්ධාගමත් අනික් ආගම් විභාගයට ගෙන යන අවස්ථාවේදී විෂයන් ගණන සමාරු අහනවා මොකද දහම් පාසල් වල කාර්ය කියලා. මට පේන හැටියට මගේ අදහස අනුව දහම් ඉගෙන ගන්න අධ්‍යාත්මික දැනුම ලබා ගන්න දහම් පාසලෙන්. ඒක පාසලකින් ලබා ගන්න බෑ. සමහර විට අපි දකිනවා ටියුෂන් පන්ති දෙනවා දැන් බුද්ධාගම කියලා. එහෙනම් එක පැත්තකින් අපි සමාජයට ලෑස්ති වෙනවා. ඒ සමාජයේ ප්‍රශ්න මොනවා දේවල් විසඳුම් කුමක්ද කියලා අපිට දහම් පාසල් වලින් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ රටේ සමාජය ලෝකේ සමාජය වෙනස් වෙන අවස්ථාවේදී අපිට මේවා ගැන සාකච්ඡා කරන්න තිබෙනවා. මෙන්න මෙහෙම ප්‍රශ්න මම දැකලා තියෙනවා. ඔය තැන්වල ඉදිරිපත් වෙලා තියෙනවා. ඒත් අද ඉන්න ලෝකෙ දිහායි බලන්න ඕනේ. අද ඉන්න ලෝකේ අපි කැමති නැත්නම් එතන කොහොමද ඉදිරියට යන්නේ කියලා. තාක්ෂණය කොහොමද ඉදිරියට යන්නේ කියලා. ඇත්ත වශයෙන්ම 19 වෙනි ශතවර්ෂයේ කර්මාන්ත විප්ලවය නිසා වාණිජකරණ නිසා ලෝකෙ සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඒ 19 වෙනි ශතවර්ෂයේ 20 වෙනි ශතවර්ෂයේ අපේ හික්කඩුවේ සිරිසුමංගල නායක ස්වාමින් වහන්සේ අපේ පැලෑනේ වජිරනාන නායක ස්වාමින් වහන්සේ මේ විපර්යාසයට මූණ දීලා බුදුදහම ඒ අනුවම අපේ වැඩ කටයුතු කරපු නිසා අද අපිට බුදුදහම ගැන කිසිම බයක් නැතුව ඉදිරියට යන්න පුළුවන්. මුද්‍රණය කිරීම අලුත් වෙන වාදිනකරණේ ඒ වාණිජ පන්ති වලට බුදුදහම ලැබලා දීම අපේ පැලෑනේ ස්වාමින් වහන්සේ ගුවන් විදුලිය තිබුණැද්දි ඒ ගුවන් විදුලියෙන් උපකාර කරගත්ත බණ දේශනා කරන්න පමණක් නෙමෙයි සාමාන්‍ය බණ දේශනාව පැයකට වඩා අඩු කරගත්තා. මම ඒවා ඇහුම්කන් දීලා නැහැ. ඒත් අපේ අම්මා එහෙම කියලා තියෙනවා. මම දන්නවා ඔය ජයජයවද මෑතුමත් අනික් සමහර ඇමතිවරු ඒ කාලේ අපේ වැඩිහිටියෝ අන්න එහෙම හොඳ බණක් කාලෙකින් අහන්න බැරි වුණා කියලා පැලෑනේ වජිරනාන ස්වාමින් වහන්සේ ඇටිට. අපිත් එහෙනම් එතන ඉදිරියට යන්න තියෙනවා. අද අපේ තිරුකුණාමලේ ආනන්ද ස්වාමින් වහන්සේ එක්ක අද අපි දකින්නේ මේ පන්සලත් මේ දහම් පාසලත් අපි වැළලුවා තාක්ෂණ වශයෙන් විශාල දියුණුවක් තියෙන ප්‍රදේශ. විශාල ප්‍රශ්නයක්. අපේ ඕමාල්පේ සෝභිත අනුනායක ස්වාමින් වහන්සේ දැන් ඇහුවැද්දී නගරාධිපතිනිය ගැන ඒවලෙම පිළිතුරක් අටගන්න
ජංගම දුරකථනෙන් කතා කරලා ඇහුවා බුදු බුදුන් වහන්සේගේ මේ පිළිරුව ඉවත් කළා තියෙනවද කියලා. මට නැහැ කිව්වා. මම එහෙම එකක් කළා නැහැ කියලා. තව ටික වෙලාවක් යන්න ඉස්සෙල්ලා Facebook එකෙන් ඒ තියෙන පින්තූරෙත් මට යවුවා. මේව අද අද තියෙන තාක්ෂණය අනුව අපි ඇහුවා. අද තියෙන තාක්ෂණය අපිට ජීවත් වෙන්න තියෙනවා. අපිට ඒවෙන් ඈත් වෙන්න බෑ. මේ අලුත් තාක්ෂණ දැක්කහම අපි නැනෝ ටෙක්නොලොජි සඳහන් කරයි බැලුවම ඒ තාක්ෂණයේ දිහා බැලුවම අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදටත් අනුකූලයි කියලා. ඒකට අනුකූල වෙනවා මේ එන එන තාක්ෂණ ගැන අපි ඇත්ත වශයෙන්ම පුදුමයක් වෙන්න ඕම නැහැ. මේ වේගයෙන් මීට වඩා අද තියෙන වේගයටත් වඩා වේගයෙන් ගමන් කරන එක අපිට පුදුමයක් නෙමෙයි. කොහොමද ඒක යන්ත්‍රණයකින් කරන්නේ කියලා තමයි අපිට හිතන්න තියෙන්නේ. ඒත් ඒ වගේම අපිට තියෙනවා සමහර ප්‍රශ්න ගැන අපි කොහොමද ඒකට මූණ දෙන්නේ. විශේෂයෙන්ම අද එන යන්ත්‍රවලට හිතන්න පුළුවන් නම් කෘතිම මනසක් තියෙනවනම් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් බෞද්ධයන් හැටියට අපිට මේ ප්‍රශ්නවලට මූණ දෙන එකත් අපිට හිතන්න ඕනේ. ඒත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙනම් මීටත් වඩා ගැඹුරට බලන්න තිබුණා. මීටත් වඩා ගැඹුරට අපි විශේෂයෙන්ම අධ්‍යයනය කරන්න තිබෙනවා. මං හිතන්නේ අපේ වැඩ කටයුත්තක් තමයි අපේ නායක ස්වාමීන් වහන්සේලා අපේ උගත් ස්වාමීන් වහන්සේලා සමග සාකච්ඡා කළා. අන්න ඒ දැනුම ලබා දෙන්නට උවමනා පරිසරයයි ආයතන කුමක්ද කියලා හඳුනා ගන්න. ඒක අපි කරන්නේ සංඝයා වහන්සේට සීමා කරනවාද? නැත්තම් අපි වෙනත් විශේෂඥයෝ ලබා ගන්නවද? අන්න ඒ සියල්ලම එකතු කරගෙන අපි ඉදිරියට යන්නේ කොහොමද කියලා අපිට හිතන් තියෙනවා. පැලෑනේ වජිරනාන ස්වාමින් වහන්සේ ඒකට හොඳ උදාහරණයක්. එහෙනම් අනාගතයටත් අපි මූණ දෙන්න මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තව අවුරුදු 50කින් මොන තාක්ෂණයට මූණ දෙයිද කියලා අපි දන්නේ නැහැ. ඒතේ හැම එකක්ම අපි කොහොමද මේ අවස්ථාවේදී ඒකෙන් බුදුදහමත් සමග එකට යන්නේ කියන කාරණේ තමයි ඒකාන්ට තමයි අපි දැන් සූදානම් වෙන්න තියෙන්නේ. එහෙනම් මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ. ඒත් මගේ ජීවිතයේදී වජිරරාම දහම් පාසලෙන් ලැබුණු සේවය මට ලැබුණ දැනුම අගය කරමින් මං මගේ වචන ස්වල්පයත් අවසන් කරන ගමන් අපේ තිරුකුණාමලේ ආනන්ද මේ නායක ස්වාමින් වහන්සේ යටතේ මීටත් වඩා විශාල දියුණුවක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලංකා දහම් පාසල් පෙළපතෙහි දීර්ඝතම පරිච්ඡේදයක් උත්තරීතර මහානායක මාහිමිපාණෙනි ඔබ වහන්සේ නිහඬ නිසොල්මනේම අහමින් දකිමින් පැය ගණන් ප්‍රමුඛාසනව ගෙවාලමින් සිටිනසේක. පඬිවර මහා යතිවරුද රටකරන රාජ්‍ය පාලකයන්ද විෂය උගත් මහතුරන්ද ශිල්ප සොයන ශාස්ත්‍රාලීන්ද මේ ප්‍රේක්ෂකාගාරය හැඟුමින් සහ පැතුමින් පිර වූ හැටි ඔබ වහන්සේ හොඳටම විඳිසේක. එනිසා සමස්තේම සාරාංශ කර උත්තරීතර මහානායක මාහිමිපාණනි ඔබ වහන්සේ පැලෑනේ මහානායක හාමුදුරුවන්ගෙන් පැවත තිරුකුණාමලේ මහානායක හාමුදුරුවන් පොඹවන බම්බලපිටිය වචිරාරාම දහම් පාසල ඉරක්ුණේ කොමද? සියපතක්ුණේ කොමද? දියමන්තියක්ුණේ කොමද? මේ රූපාන්තරණයට වජිරාරාම දහම් පාසල යුක්තියුක්ත උනේ කොමද? ඔබ වහන්සේගේ කතාහරය හැටියට දැන් මේ සුදම් සභාවට පහදා දෙන්න. ළමයින් සුවඳයි කඳුලක දිලිසෙයි අඳුරු විමානේ රන් මිනි පහනයි. මේ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පඬිත කොටුගොඩ ධම්මාවාස මාහිමිපාණන්ගේ සුභාෂිතයයි. ගරුතර
ඉට්ටෑපාන ධම්මාලංකාර මහානායක ස්වාමීන් වහන්සේ විද්‍යෝදයේ පරිවේනාධිපති නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම ඕමල් පේසෝ පිට අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩ සිටින ගරුතර නායක මාහිම්ජන් වහන්සේලාගෙන් අවසරයි පින්වත්නි ගරු ග්‍රාමාත්‍යතුමන් ඇතුළු සම්භාවනීය පින්වත්නි දැන් අපි සෑහෙන වේලාවක් දහම් පාසල් සේවාවක් තුළින් ඉටු වෙලා තිබෙන මහඟු ආධාරකයේ පිළිබඳව කරුණ සාකච්ඡා කළා. රට විදේශගතව පවතින කාලින් ආරම්භ කරන ලද වජිරාරාම දහම් පාසල සියක් අවුරුද්දක් නිම කරලා. අද මේ රටට මේ දක්වාත් මහඟු සේවාවක් සිදු කිරීම බලවත් සතුටක් වගේම අපේ සිත් සතන් ධෛර්යවත් කරන්නක්. බුදුරජාණන් වහන්සේ වදාළ සදාචාරය සාමය සහ සමෘද්ධිය කියන කාරණා තුන අඩිතාලං කරගෙනයි එදා ඕල්කොට්තුමාගේ සම්ප්‍රාප්තියත් සමග ශ්‍රීමත් ඩී.බී. ජයතිලක එෆ්.ආර්. සේනානායක මිගෙට්ටුවත්තේ ගුණානන්ද හික්කඩුවේ ශ්‍රී සුමංගල වස්කඩිවේ ශ්‍රී සුභෝති වැලිගම ශ්‍රී සුමංගල කියන මේ නායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි අපේ දහම් පාසල් සේවාව ආරම්භ කරලා තිබෙන්නේ. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාත් ලාබාල කාලයේ පටන් මේවාට විශාල හයියක් දුන්නු බව අපත් මුළු ලෝකයක් දන්න කරුණක්. ඒ නිසා මේ දහම් පාසල් සේවාව අපි තව තවත් ප්‍රාණවත් කරමු. එමගින් මේ දරුවන් යහමගට යොමු කරවා ගැනීමට අපි උත්සාහවත් වෙමු. අපේ ඕමල්පේ සෝභිත අනුනායක ස්වාමීන් වහන්සේ විද්‍යෝදයේ පරිවේනාධිපති නායක ස්වාමීන් වහන්සේ ඉතා වැදගත් කරුණ රාශියක් ඒ වගේම අග්‍රාමාත්‍යතුමාත් කරුණු රාශියක් සඳහන් කළා. ඒ කරුණු තව තවත් උපවත් කරමින් ත්‍රිකුණාමලේ ආනන්ද මහානායක ඉස්චවර පාදයන් වහන්සේට මේ දහම් පාසල් සේවාව ඒ ශිෂ්‍ය සහෝදර භික්ෂු පිරිසත් සමග වඩා වර්ධනය කරන්නට ශක්තිය ලැබේවා කියන එකයි අපේ ප්‍රාර්ථනාව. රට යහමගට යොමු කරගනු සඳහා රජයේ දරණ ප්‍රයත්නය අපි අගේ කොට සලකනවා. දේශපාලනයේ කෙබඳු අදහසක් ඇතුව ක්‍රියා කරතත් අපි ජනතාව වශයෙන් ගරුතර මහා සංඝයා වහන්සේ රජයෙන් බලාපොරොත්තු වන්නේ අර මතක් කළ පරිදි සදාචාර වර්ධනයට මුල් තැන දෙන්නයි. එයින් ඇතිවෙන්නේ සාමයයි. එනකොටා ගැනීම එතකොට නෑ. එයින් ලැබෙන ප්‍රතිඵලය තමයි ජනතාව නොබියව තම තමන්ගේ රැකී රක්ෂා කාර්යභාරයන් නිසි පරිදි ඉටු කර ගැනීම නිසා රටේ සමෘද්ධිය සෞභාග්‍ය ඒකාන්තයෙන්ම ඇති වෙනවයි කියන බව. ඔය අරමුණ නිසා උඩ තමයි අපේ රාජරාජ මහා මාත්‍යවරු
වැව් අමුණු හැදුවා විහෙර විහාර හැදුවා රටවැසියා යහමගට යොමු කරවනු පිණිස මහා උත්සාහයක් දැරුවයි කියන බව අපට පැහැදිලිව පේනවා අඩගැමුණු රජතුමා ආදී ඒ රජවරු ප්‍රාණඝාතේ පවා රටේ තහනම් කළා රටවැසියා ඒව එදා පිළිගත්තා ඒ තත්වයට ඒ රජවරුත් ආදර්ශවත් වුණා ඒ නිසා තමයි අපේ මේ පුංචි රට ආසහනේ පිහිටි අතිවිශාල ඉන්දියාවට දිය නොවි මේ දක්වාම අපේ භාෂාව අපේ ආගම අපේ කලා ශිල්ප අපේ වෙදකම ඒ වේම අපේ සංස්කෘතිය සભ્યත්වය වර්ධනය කරගෙන අදත් අදීනව මේ ලෝක ජීවත් වන්නේ එයට අදාළ පරිදි මේ දහම් පාසල් සේවාව පමණක් නොව අපේ රටේ ආගමික ප්‍රශ්න දැන් නැහැ අඩුයි ඒ වගේම ජාතික ප්‍රශ්නත් නැති කරලා අපි කවුරුත් එකමුතුව ඉන්න පුළුවන් තත්වයට කරුණාන්විත ජනතාවක් රටේ ඇති කර ගැනීමට අපට මේ දහම් පාසල් සේවාව විශාල අනුබලයක් වෙනවා එබැවින් දහම් පාසල් වලට වඩ වඩාත් අනුබල දීලා ධෛර්යය දීලා ඒවා ක්‍රියා කරන ගරුතර ස්වාමීන් වහන්සේලාටත් මෙහෙණින් වහන්සේලාටත් ඒ වගේම අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් ශිෂ්‍ය ගුරුවරුන්ටත් ඒ වාට අපකප වෙන සමටත් අපි සුභ ප්‍රාර්ථනා කරමි මේ දාම් පාසල් සේවාවෙන් තව තවත් සේවාවක් රටට ඉටු කරමුයි කියන අදිෂ්ඨානය ඇති කර ගන්නාමින් ඉල්ලමින් සියලු දෙනාටම තුනුරුවන්ගේ සරණ පතමින් අපේ අනුශාසනාව සමාප්ත කරනවා සියලු දෙනාටම තෙරුවන් පිහිටයි ආයේ අවුරුදු 100කින් මෙහෙම දවසක් උදා වෙනවා. එදාට මමවත් ක්‍රිෂාන්තවත් මෙතන නැහැ. අලුත් පරම්පරාවක 100 නොදකපු බොහෝමයක් දෙනා 200 දකීවි. එහෙම තමයි ලෝකෙ හැටි. ඒත් වජිරාරාම දහම් පාසල එදාටත් හද විලසිය පතකම වී